අයිබෝවන් සුබ සන්දිහාවක් අපි සූදානම් වෙන්නේ. ඉරිදා සිටනෙ අසපුුව වැඩසටහන්න ආරම්භ කරන්නට. අදත් ඉරිදා සිටනෙ තසපුුව තුළ ඔබට බුදුබන පදයකින් හිත් නිවාසනසවා ගන්නට ලැබෙන ඉරාවකාශයයි මෙතැන් පටන් ද්‍රාත්‍රී නවයදක්වා උදාපත්වන්නේ. එවතුම් වූ භාග්‍ය ජීවිතයට ආශිරුවාදයක් ඇැයි සිතා ධර්මයහන්නට සූදානම් වන ඔබවිෙනමින් එවුතුම්, ශ්‍රි සද්ධර්මය දේශනා කරන්න ටැරියුම් කළා බෙලිහුල් ඔය සීල සමාහිතාරන්නේය සේනාසනවාසී පෝචනීය වන්දනීය බලංගොඩ රාධහ ස්වාමින් වහන්සේට. උණහන්සේ බොහොමත්ම ගෞරවෙන් නමස්කාරපූරකව පිළිගෙන ආරාධනා කරනවා. ඉරිදා සිත්නතාසුපුුව ධර්මානු ශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමිවහස සාධහෝ, 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 සමන්තාචක්කවාලේසු අත්ත්‍රගච්ජන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමොක්හෙදම් ධම්මස්සබෙන කාලු අයං බදන්තා धම්্මසবেනෙ කාලු අයං ভাදන්තා धම්මසවනෙ කාලු අයං ভাදන්තා නමුතස්සෙ ভাගවෙතු අරහතු සම්මාසම්බුදදස්සෙ නමුතස්සෙ ভাගෙවෙතු අරහතු සම්මාසම්බුද්දස්සෙ නමුතස්සෙ ভাගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සෙ කීදිසාතිමහාවීරා සම්බнюලෝකනයකා කහංවන්න කහංසීලා කීදිසාතේමහායසා බත්තිින්සලක්හනබුද්ධා චත්තාලීසදිජාපිච නිත්තාගෝප කුමාතේසං ජිංජුකා පල සනිभाප ගටචහමානාචතේ බුදධා යුගමත් තංචපෙක්හරේ නැතේ සංජානු නදති සන්ධ සදධෝනසුයිීියෙති ගචචමනාච සුගෙතා උදධෙරන්තාාවගච්චෙරේ පටහමංදක්හිනං පාදං බුද්ධනං ඒසධම්තා අසම්भතාචති බුද්්ධා මිගරාජාවකේසිරී නේබුකන්සින්තිියත් තානං නෝචවම්भින්තිි පානිනං මානාවමානතු මුත්තා සමාසබබේසු පානිසු අනත්තුක්කන්සකා බුද්ධ බුද්ධානං ඒසධම්මතා උපජන්තාච සම්බුදধা ஆலෝක දසයන්තිතේ ฉපකාර පகපින්ที่ केවළังවசුध இම පස්සන්තිනිරයංචේතේ නිබභතිනිරයුතද පවස්සතිමහාමේঘෝ බුදදුධනං ඒසධම්මතා ඊදිසාතේමහනාගා අතුලාචමහායසා වන්නතෝ අනෙතිත් කන්තා අපම්පමෙයියා තත්හාගතාති ශ්‍රද්ධාවන්ත පිංවතුනි හැම දෙනාගේ ජීවිත වලට බුදුරජාණන් වහන්සේගේ අනන්තගුණ බලයෙන් සැනසීම වේවා කියල මම ආශිර්වාද කරනවා. තුන්ලෝකාග්‍ර මුනිරජුන්ගේ අමා ධරමයයි අද සිත්නෙත් අසපුව ධර්මදේශනාවෙන්, අසන්නට සිත පාදවාගෙන සූදානම් වෙන්නේ මේ උතුම් ධර්මදානය අද උභවිත ලබා දෙන්නේ පිංමත් පදමා සිවපාලෙන් මැතිනිය ්‍රමේ සහ රුක්ෂාන් කියන පුතුන් දෙදෙන සහ මේනකා සහ සකුන්තලා කියන ලේලිවරුන් සමඟ ජෝනතන් සිවපාලන් ඒ මුණුබුරා ඇතුළු පෞුලිසම දෙනා භහෝම රද්ධාවෙන් අදමි උතුම් ධර්මදානය ලබා දෙමින් බලාපොරොත්තු වෙනම මීට බසරත්තුනකට පෙර අහාව ප්‍රාප්ත වැල්ලවත්ත හාමස් ඇවනිියෝහි අංකපන්හා හාලිෆැක්ස් තවහි පදිංචි මේ පරළොවගිය කයාර් චන්ද්‍රන් සිිවපාලන් ආදරණීය ස්වාමිපුරසයාට පින්පෙත් තමිනවී මැතුළු පින් බල බලාපොරොත්තු සිත්්හි තභාගෙනයි අදමේ උතුම් ධර්මදාානය ලබා දෙන්නේ ඒ පිංවත් පිරිසගේ පිවිතුරු බලාපොරොත්තු මේ උතුම් ධර්මදානමේ පුුණ්ඥානු භාභ බලයෙන්. ඒ අන්ත වශයෙන් ඉෂ්ඨසිද්ධවේවා කියලා ්‍යාශිරවාද කරනවා. පිින්වතුන අද මේ උතුම් ධරමදේශනාව සඳහා ආරාධනා කරන, ඒ පිංවත් සිවපාලෙන් මැතිනිය බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයෙන් බිඳක් කැටි වූ ධරමදේශනාවක් ශ්‍රවණය කරන්නට. එතුමේ සඳහා ආරාධනා කලා එනිසා. සසුගිය වැඩසටහන් මාලාවේදී, අප විසින් දේශනා කරන්නට දුන සතර සතිපට්ඨාන භාවනාමාර්ගයට අදාල්, ආනාපාන සති භාවනාව පිළිබන්ඳ. ඊළඟ සතියේදි දේශනාකරන්නට බලාපොරොත්තුවෙනම අද දබසේ ඒ භාග්‍යවත්තු අරහත්තු බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණෙන් ගුණබිඳක් දේශනාකිරීමේ බලාපොරොත්තුවෙන්. අපි හැම දෙනාගේම ජීවිත වලට අසීමිත පිළිසරණ ලබාදුන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය සැබවින්ම අනන්antaයි. ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්න්තියා අචින්තියේ සුපසන්නානං හවිපාකෝ හෝති අචින්තිෝ එහෙමයි භාගධවතුන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණයි අචින්තය බව කිසිවකුටත් පමණ කළ නුවැකි බව සබවින් ම ආස්චරයයි. ඒ අචින්තය ගුණෑති තුන්ලෝ කාග්‍ර මනිරජුන් ගැන කවුරුන් හෝ කෙනෙක් සිත පහදවාගන්න වනං. සැබවින්ම ඒ වාසනාවන්ත කෙනෙක්මයි මේ මහාපොළව. එනිසාපින්වත් ඔබ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න. අනන්ත ගුණයේ නිධානය මහාගෞතම බුදුරජාණන් වහන්සේ. අප්‍රමාන ගුණෙහි උල්පත තුන්ලෝ කාග්‍ර බුදුරජාණන් වහන්සේ. නොහිම් සැනස මේ මාවත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. යනන්ත ගුණේ අම් කිසි කෙනෙක් මේ ලෝකෙ සිහිපත් කරන මනන් සිත පාදවාගෙන ඒ මොහොත හු ගේ ජීවිතේ වාසනාවන්ත නිමේසයක් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණෑඇතිසේක ඒ අමාධරමයක්ත් එහෙමයි මහා සංගරත්නයත් අනන්ත ගුණානු භාවයෙන් යුතුව එදාමෙදාාතුර මේ මහා පොලව දෙපයින් ඇවිද යන අයාතර අග්‍රස්ථානයට පත්වනාා එනිසා ඒ බුදුගුණය දම්ගුණය සංහගුණය සීපත්කරනවාරයට සිත සැනහි ලය පහන් වී නොහිම් සුවයක් වෙත ඔබදමාද යාාවෙනවා එවතුම් බුදුගුණය සිහිපත්කිරීම බුද්ධානු සැති භාවනාවයි හැම දෙනාගේ සිතේ පැහැදීම ඇති කරගන්න අප සරණගියයේ එසේ මෙසේ මුනිවරයෙක් නෙවෙයි. තුන්ළුවක් සැනසු මනිවරයෙක් අසංख්‍යකල්ප හතරකුත් තබත් ලක්ෂයක් සාරා සංखෙකල්ප ලක්ෂයක් පාරමි ධර්මපුරා ලෝතුරා බුදු වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණය සැබවින්ම අනතයි ජාතිජාතිත් ඇසිස්මස්ලේ දන්දීलाईයි ලෝතුරා බුදු බ ලැබුවේ. යොසාගේෙර ජලধිකං රුধර අදසි භූමිං පරජිය සමං සමන්සදාන මේරපමාන මධිකං සමලිසිසං khේතාරකාධිකතර නயනං අදස හෙමනි සඳහන් වෙන්නේ මහපොලබි පස් පරයා දන්දුුන් මහ සමුදුරේ ජලය පරයා රුහිරධාරා දඳුන් හිස්සහසේ තරු කට පරයා අබිනීල නෙතු සංගලෝපපුටා දන්ඳුන් ධර්මරාජවර බුදුරජාණන් වහන්සේ මහමේරු පර්වතය පරයන පමණින් ඔටුුණු පලන් හිස්දන්ඳුන්න කුමක් පිණිසද සම්මා සම්බුද්ධරාජ්‍ය පිණස එලෙසින් ලොව එකලු කරන පිවිතුරු පැතුම මහබෝසත් ගමන සම්පූර්ණ කළේ මහාකරුණාවෙන් ආදෘත හදවතක් ඇතිව ඒ බදුරජාණන් වහන්සේගේ නොහිම් ගුණය ගැන සිත පහදවා ගැනීම තරම් ජීවිතේට මිහිරක් තබත් ඇත්තනෑ. ඔබ දෑසපියාගෙන හෝ විවර වූ දෑසින් හෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ලස්සන ජීවිතයේ දිහා බලන්න. ලුම්බිණී සාාලවනෝ ද්‍යානයෙන් මෙ මහා පොළොගට වැඩම කරපු හැටි දෙතිසක් මංගල පෙරණිමිති මැද තුන්ලොව සැනසූ ඒ අභීත සිංහනාදය ලෝකේට ඇසිනට සලස්වපු හැටි අක්්ගෝ හමස්මිලෝකස්ස ජෙට්හෝ හමස්මිලෝකස්ස සෙට් හෝ හමස්මිලෝකස්ස අය මන්තිමා ජාති නත්තෙහි දානිපුුනබ්භවෝ එලෙසින් සිංහනාද කරලායි ඒ භාගෙවතුන් වහන්සේ මේ ලෝකට වැඩම කළේ උපන් ඇසිල්ලේදීම සිරිපාමි මහාපොළොබ මත තබතබා මහපොලොව පලාගෙන මතු ඒ රතුන්පියුම් මත සිරිපා පිහිටුවමින් උතුරු දිසාභ බලා වැඩම කරලා ලෝකෙට අග්‍රවෙලා ජේෂ්ඨවෙලා ශ්‍රේෂ්ඨ වෙලා. අමා දහමින් දෙවිමිනිසුන්ගේ හද සන්තාන සනසනවා කියලයි ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා ලබාදුන්නේ දෙවියන්ගේ සාධුකාරමැද බ්‍රහ්මයන්ගේ සාධුකාරමැද. එ ලබාදුුන් ප්‍රතිඥාාව සැබවින්ම මේ මහාපොළොවමත දිනයකදී ඉෂ්ටවුනාා සිද්ධ වුණා සාක්ෂාත් කලාා විසිනම අවුරුද්දක්. ගිවනල ද රාජ සකුමාල දීවිතය අතහැරදමා සොඳුරු ය සෝදරාබ රාහුල බද්‍රයන් වහන්සේ අතහැරදමා සොදවුන් මහා රජදුන් අතහැරදමා මහා රාජ්‍යක් දොරහැරදමා මහා සැපතක් අතහැරදාලා චක්‍රවර්තී මිනි ඔටුනට පිටු පාල තපූ වනට වැඩම කලා කාවෙනුවෙන්ද සැබවින්ම ඔබදමාද වෙනුවෙන්මයි එදා ඒ මහාවීර සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ එබන්ඳු තීරණයක් ගත්තේ එලෙසින් රජුමැදුුවෙන් වෙන්වෙලා තපෝවනට වැඩම කරලා අනෝමා නදීතීරයේදී ලබනලද උත්තම ප්‍රවෘර්ජාවඇතිව සයවසරක් උහුලනලද මහාදුස්කරක්‍රියාවවසානේ ඒ මහාබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධරාජිට පත්වුණා සැබවින්ම මේ මිහිමඩල කම්පාවනා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේත් තුඩග තුඩග සාධකාරණෙ වුණා එවන් අසිරිමත් ගුණානු භාවයක් පුදුම සහගත ජීවිතයක් ආශ්චරයමත් අවබෝධයක් අනන්තඥාන සම්භාරයක් හිරු පරදවන අනුහසක් සඳු පරද වන සෞයයක් මිහි මඩල්ල පරද වන අකම්පිත බවක් මහසාගරේ ගැඹුර පරයන ගුණයිෙන් ගම්හිීර බවක් අනන්තාවකාසේ පරයන අනන්ත ප්‍රඥාවක් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පහළ වුණා ඒ මහා බුදු අනුහසින් ඒ මහා සම්බුදු තේජසින් ඒ ආස් චරයමත් බුදු බලෙන් තුලෝකේම සනසපොහැටි ආස්චරමත් කරුණාවි තෙත්තුු හදවත මහමුදිිතාාව ආදෘත හදවත අනන්ත අනුහසින් බබලෙන් හදවත සම්බුදු හදවතයි. එවිරාගි හදවතේ අසිරිය ලෝකෙට බෙදා දුන්නා. ඉසි පතන මිගදායින් සද්ධරමයේ සුනීල උල්පත්මතු කරලා දසදිසාාවට ගලාගෙනයන්නට සැලැස්වා පස් වගතාපසවරු මහරහතන් වහන්සලා බවට පත් වනාා භද්ද්‍රවරගීය රජකුමාරවරු එඔටුණු හැරදමා සම්බුදු සසනි පැවිදි ජීවිතය ලැබුවා යසකුල පුත්‍රයා ඇතුරු පනස්හතරක් දෙනා. යහළුවන් එහැම දෙනාම එහි භික්‍ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලබා මහරහත් භාාවය ලැබුවා. පුදුමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ආස්චරයමත් සද්ධර්ම මෙහෙවර උරුවේල් කාශ්‍යප නදී කාශපගයා කාශ්‍යප දාහක පිරිසක් අරහත් හල විමුක්තියෙන්, සනසාලමින්නේ අමා ධරමය දිගන්තේයට පතුරුවා හැළියා බාවාඩි තාපසතුමාගේ දාසය දාහ තරුණ තාපසවරු ඒහි භික්‍ෂු භාවයෙන් පැමවිදිි උපසම්පදාාවල බාදීල මහරහතන් වහන්සේල බවට පත් කලා බලන්න මුණ තරම්පුදුමයිද අංගුලිමාල වගේ උදවිය පටාචාරා වගේ අසරන කාන්තාාවරු ඒ බුදුරජාණන් වහන්සේගෙල්ලඟින් කිය දෙනෙක් නම් පිහිට පිලසරන ලැබවද මේම හිතන කොටයි භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත අනුහස ගැන අදහසක් ඇතිවෙන්නේ පින්වතුනි අපි හැම දෙනාම සැබවින්ම වාසනාවන්තයි එවන් බුදුරජාණන් වහන්සේ නමක් සරණය යන්න ඒ බුදුරජාණන් වහන්සේගේ අස්සිරිමක් ගුණමීරේ සැනසෙන්න්න අපටත් භාගගේ පැදනාා කෙල සතුටු වෙන්න සාාස්තෘන් වහන්සේගේ ආස්්චරය මජ්ජී විතය ගැන මෙිනෙහි නොකර කිසිම ගුණයක් වැඩෙන්න්නේෙ නෑ බුදුරජාණන් වහන්සේ අපට ලබාදුන් සෙත සාම්තිය ගැන නොහඳුන්න කවුරුුවත් මේේ ලෝකේ ධර්මාාව බෝධය ලැබ වෙනෑ එනිසා බුදු බලය ගැන බුදු ගුණේ ගැන නිතර සිතන මනං සෙසු සියලු භාවනාවන් ඒ අනුව දියුණු වෙනවා බුදුරජාණන් වහන්සේගේ හදවත විරාගි හදවතක් කෙල හිතන්න. භාග්‍යවතුන් වහන්සේ සියහලු කෙලෙසුන්දුරු කලා කෙලහිතන්න. ඒ සියලුක්ලේසියන් ප්‍රහාණය කිරීමෙන් ඒ හදබත පාරිශුද්ධියට පත්වනා කෙළහිතන්න. ඒ පාරිශුද්ධිය පමණ මිතිකයි කියා කියන්න බෑ. සෝභගවා ඉතිපි අරහං. அহাං වতে සෝभाගවා தভাගවtà சreනගම தভাගේවන්තহাtà සිරසානමම අනිහිතන්ඒ भाගবතුන් වහන්සේ සියල්ලු කෙලෙසුන් දුරු කල නිසාම සසර ගමන නිමාකර නිසාම සියලු දෙබිමිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසුුවනනිසාම අරහං නම් වනසේක සාධුසාධු ඒ අරහංගුණය ධරන බුදු සිරිපාභියස මාගේ නමස්කාරය වේවා බලන මුන්න තරන්නං සිතට සැනසීමක් ලයිට පහන් හැඟීමක් එයනුව ඇතිවෙනවදද. සෝභගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ වත සෝභගවා එම හිතනකොට බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණයයි සිහිපත්වන්නේ චතුරාරි සත්‍ය ධර්මය නැමැති සනාතන ලෝද්ාම මේලෝකෙ කාගෙෙන්වත් අහන්නි නැතුව ගුරු උපදේශ නැතිබම අවබෝධ කලාා එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධනම් වනසේක සම්මා සාමං්ච සබබධම්මානං බුද්ධත්තා සම්මා සම්බුද්ධෝ සෝභගවා ඒ භාගෙවතුන් වහන්සේ මනාවම සියලු ධරමයන් අවබෝධ කල නිසා සම්මා සම්බුද්ධනම් වනසේක. එම හිතනකොට හිතේ පැහැදීම තබත් දියුණු වෙනවා අෂ්ට විද්‍යාවන් පසළොස් චරණ ධර්මයන් දරා ගැනීම නිසා විද්්‍යාචරණ සම්පන්න නම් ගුණ බලයෙන් එ බුදුරජාණන් වහන්සේ බබලෙන සේක සෝභගවා ඉතිපි විද්්‍යාචරන සම්පන්නෝ මෙසේ ඒ බාකිවතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණේෙන් සමන්නාග තයි කෙන ස්්‍රාාවකය හිතනකොට ඒස්රාාවකයටට ලොවඇති විසිතුරුම භාවනාව ඒ හදවතේ වැඩෙනවා. එවගේම අත්දකිලමතානු යෝගය කාමේසු කාමසු කල්ලිකානු යෝගය කියන මේ අන්ත දෙක දුරුකරන ලද මධ්‍යමක් ප්‍රතිපදාව නමැති සාන්තිමාවතෙන් සම්මා සම්බුද්ධ රාජ්‍ය වෙත. වැඩම කළනිසාප සෝභගවා ඉතිපි සුගතෝ ඒ භාග්‍යබතුන් වහන්සේ සුගත නම් වනසේක එෙමමනෙහි කරන්න සත්වලෝකය ගැන බාහිර ලෝකය ගැන එවගේමමි අවකාශලෝකය ගැන ග්‍රහතාරකා ආදී කොටගත් මේ සක්වල ගැන බුදුරජාණන් වහන්සේ නොදන්න දෙයක් නෑ සියල්ලම කරතලාම ලක්සේ අවබෝධ කළ නිසා සෝභගවා ඉතිපි ලෝකවිදුූ ලෝකවිදුූ වත සෝභගවා ඒභාග්‍යවතුන් වහන්සේ ලෝකවිදුූ නම් වනසේක එලෙසින්මනහි කරන්න සිත නිමියන් ලය පහන් වී යන්න සැටි. ඔබටම අත්මෙදින්න පුළුවන්. දහසකුත් පීඩා දුරුවෙනවා ලය පහන් වී මිහිරි හැඟීමෙන් පුුද්ධාලම්බන ප්‍රීතියනමැති යාශචරයමත් සතුටින් ඔබේ හදවත ආසිංචනය වන හැ්ටේ ඔබට මත්්දකිනට පුළුවන්. මේදෝකෙ ඕනෑම තරාතිරමක කෙනෙක් දමනය කරලා ශාන්ත කරලා සංවර කරලා හික්මවාලන්නට පුළුවන් කමතියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ෙන කාටවත් එයාස් චරයමත් සත්වයන් දමනය කිරීමේ හැකියාව පිහිටන්නේ නෑ එනිසායි සෝභගවා ඉතිපි අනුත්තරෝ පපුරසදම් සාරතිහි එහෙම ලෝක මිනිස්සු වන්දනා කරන්නේ දෙවිය වන්දනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පොලිසදම් සාර්තිහි නම් වනසේක බලන් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණය නිසානි අපි අද හැම දෙනාම මෙලෙසින් ඒ බුදු ගුණේට අාවනත වන්නේ බුදු ගුණ කොච්ච රැහුවත් ඇතිවෙන්නේිනෑ බුදුරජාණන් වහන්සගේ ගුණ කොච්චර දේශනා කළත් ඉවරවෙදිිනෑ ඒ බුදුරජාණන් වහන්සේ ගැන මේ ඉතිහාසේ මිනිස්සු දෙවියෝ බ්‍රක්්මයෝ කොච්චරවත් ගුණ කතා කලා ගුණ දේශනා කලා බුදගුණා අසා සතුටඕනා අපි හැම දෙනාටම මේ ධර්මමාර්ගේ ඉදිරියට යන්න මහා ජීවයක් අවශ්‍ය වෙනවා ඒ ජීවේට කියන්නේ ශ්‍රද්ධාවය කියලා ශරද්ධාවනැති හදවතක් අඳුරු පාලු වියරු නපුරු කාන්තාාරයක් වගේ එනිසා ඔබේ හදවත එලෙසින් කාන්තාාරයක් නොවන්නට සිසිල් සෙවන ඇති වනරාජයක් වගේ සාන්ත කරගන්න සුන්දර කරගන්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණේ වෙත යොමු කරන ලද හදව තැතිව ජීවත්වෙන්න බුදුගුණයක් මොහො තක්ෂහි කරන්න පුළුවන්න. බුදුගුණේ කඇතිම් හිරියාව හදවතට කාවද්දගන්න පුළුවන්නං බුදුරජාණන් වහන්සේ ගැන හිතහිතා ජීවත්වන්න පුළුවන්න ඔබ මේ ලෝකෙ වාසනාවන්ත කෙනෙක් එනිසා භාගවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත අන්වස අනන්ත තිෙද අනන්ත බලය ඔබේ ජීවිතයෙන් ඔබ අදක්කින්න බලන්න ඔබ බුදුගුණ හිතන වාරයක් ගානි පුදුම සවියක් ඔබෙහිතට ඇතිවෙනවා සරණක් ඇතිවෙනවා පිහිටක් ඇතිවෙනවා ශාන්ත බවක් ඇතිවෙනවා සුන්දර බවක් ඇතිවෙනවා ඒ වගේම ජාති ජාතිත් ඔබ දෙමිමිනිසුන් අතර අනුහස් ඇති කෙනෙක් වෙනවා ඒවගේම බුදුගුණසෙහි පත් කරනකොට ඔබ ඔබේ ජීවිතයේ දහසකුත් එකක් බාධා කරදර් ජයාරගෙන. සැනසීම ලබනවා මිත්‍රත්වය ඇතිබෙනවා දෙවියු පවාප්‍රිය වෙනවා අහිතකර බලපෑම් කරන අමනුෂ්‍යයන් ඉවත්වෙලා යනවා බුදුරජාණන් වහන්සේ හා සමගම දෙවරම් වනාරන්නේ පුර්වාරාමයේ මිගදායි වැඩඉන්නව වගේ හැඟීමක් හිතර දැනිනවා. කොයි වෙලාවෙ බැලුවත් හිතේ සතුට හිතේ ප්‍රීතිය නැතිවෙන්නේනෑ බුදුරජාණන් වහන්සේ ගැන සිහිකරන ශ්‍රාවකය තෘක්තිමත් ජීවිතයක් ගත කරනවා භාග්‍යතුන් වහන්සගේ අනන්ත ගුණයේ අනුහස මහිර එ හදවතට දැනෙන නිසා බුදුරජාණන් වහන්සේ තමයි අපේ ලෝකෙ අපේ සැනසීම උදා කළ රන් හිරු මඩල්ල කියල ශ්‍රාවකයට කියවෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ ගැන නිරන්තරයසී පත් කරන්න. දෙවියන්ත බ්‍රග්මයන්ට නාගයන්ට ගුරුලන්ට සුපරණයන්ට එවගේම. මේසක්වලවාසි පිටසක්වලවාසි ඔය කොයිකාටක් සරණ ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන්. භාග්‍යවතුන් වහන්සේගෙන්මයි සරනක් සැබවින්ම ලැබුව අනම් මේ දුොකෙ කවු වරි ලැබුේ එනිසායේ භාග්‍යවතුන් වහන්සේගේ සරන පිහිට අනුහස ඔබට ලැබේවා එම් හිතලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න සෝභගවා ඉතිපි සත්තාදේව මනුස්සානං මාසරණගේ ශාස්ත්‍රෘන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෘූන් වහන්සේ වනසේක අහෝ මට මොනතරන් ලාභයක් ද එවගේ අවබෝධ කරන ලද අමාධරමය දෙවි මිනිසුන් වෙතම මෙතපා කරුණාව පා මුදිතාාවපා දේශනා කළේ පුදුම ආකාරයෙන් මිහිරි ආකාරයෙන් මධරාකාරයෙන් මනෝක්්ඥස්වරයෙන් ඒස්වරයට කියන්නේ අස්ට්‍රාංග සමන්නාගත බ්‍රක්්මස්වරය කිය කියලයි. අස්්ටාංග සමන්නාාගත අමා මිහිරෙන් ගැයනමාගීතය බුදුරජාණන් වහන්සේගේ සුමධුර ධර්මයයි දෙවියෝ ඇහ්වායේ බන බ්‍රහ්මයෝ ඇහ්වා අඒ බුදුබන මිනිස්සු ඇහවයේ බුදුබන දරාජරාජ මහාමාත්‍ය බොරු ඇහුවයේ බුදුබන තිරිසංගත සතුන්ගේ පවා කංවෙත. ඒ මදුර මනු හරස්වරය ඇදීගියා ඒ කවුරුත් නිමුණා සැනසුුණා ධර්මා අාවබෝධය ලැබවා සුගතියේ පදුණ චතුරාර සත්‍යය අවබෝධය ලබා නිවන් අමාාවෙන්ම බොහෝ දෙනා සැනසුනා බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් තොරානුහසක්නම් මේ මුළුතුන් ලෝකෙ මුණගැෙෙන්න්නෙනෑ එනි සාපිංමත් හැම දෙනාටම ඒ බුදුගුණ සිහිපත්වේවා සෝभाගවා ඉතිපි බුද්धෝ අපි භාග්‍යිවතුන්හන්සේ බුද්ধෝ සෝभाගවා බෝධාය ධම්මන්දේශේති. අබෝධකරනලද අමා ධරමය ලෝකිට දේශනා කලාා. ධන්තෝ සෝभाගවා දමතාය ධම්මන්දේශේති. දමනයෝයේ බුදුරජාණන් වහන්සේ දමනීවීම පිණිස අමාධරමයයි දේශනා කළේ සන්තෝ සෝභගවා සමතාය ධම්මන්දේසේති සාන්ත ඒ බුදුරජාණන් වහන්සේ ශාන්තවීම පිණිස දහම්වදාලා ලෝකයේ ඉහළම වාසනාව ඒ බුදුරජාණන් වහන්සි ලැබවා සෝභගවා ඉතිපි භගවා එම වන්දනා කරන්නේ එනිසා භාග්‍යය වාසනාව ඉසුරුමත් බව ආනුභාවය මෙ සෑම් අර්ථයක්ම ඇතුළක් වන පදයක් තමයි භගවා කියලා කියන්නේ ඉතිංඒ බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තර ඉහළම් සැනසීම සතුට සැපය ලැබූ නිසා භාග්‍යවතුන් වහන්සේ භගවා කියලවන්දනා කරනවා. ඉතින් මෙහෙම හිතනකොට කොයි කාගෙද සිත සැනසී නොයන්නේ පටත් ඇත් පිහිට සම්බුදු පිහිට පමණයි කාටත් ඇති. රැකවරණය බුදුරජාණන් වහන්සේගේ රැකවරණය පමණයි. ඒ බව අවබෝධ කරගත් පුදවිය එදා හිතුවක් කොහොමද හිතුවේ මගේ ජීවිතේ සෑම මුොහොතකම මට බුදුගුණ සිහිවේවා කෙල හිතුවා. ඒවගේම යම් හෝතක මම ජීවිතයෙන් සමුගන්වනක් එදාටත් මට බුදුගුණ සිහිවේවා කෙල හිතුවා. ජීවතුන් අතර ඉන්න කාලි දුකක් විපතක් කරදරයක් බාධාමක්ව. එදාටත් බුදුගුණ සිහිවේවාා සිහිනයෙන් වුනත් නපුරු සිහිනයක් පෙනුනොත් මට බුදුගුණ සිහිවේවාා. කොයි වෙලාවෙත් ජීවිතයි බුදුරජාණන් වහන්සගේ ගුණසිහිකිරීම පෙරවිිසූ නුවනැති සත්පුරු සයන්ගේ චාරිත්‍රයක්. ඒසා ඒ අයට ජීවිතේ දුකාවක් එදුක් දරාගන්න පුළුවන් වුනා. පීඩා ආාවත් ඒ පීඩාවන් දරාගන්න පුළුවන් වුනාා හේතුව තමයි. දු ගුණ හිතන සිත සක්තිමත් වෙනවා බුදු ගුණ හිතන හිතට පිරිසිදු මාවතක් පේෙනවා එවගේම ඕනම තත්ත්වයක් අභිභාවනය කිරීමේ ආශ්චරයමත් චිත්ත බලයක් ඒස්්‍රාවකයට ඇතිවෙනවා අනිකක් නිසානිෙවෙයි බුදු ගුණ සිහිකරපු නිසා එනිසා බොහෝ දෙනා හිතුවාමගේ දෑස පියවෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණම මට සිහිවේවා කියලා සැබවින්ම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනා ජීවිතවලින් සමුගන්නා මහොතේ ඒ හදවතේ නොසෙල් වෙන ලෙස බුදුරජාණන් වහන්සසිම් ඒ බුදුරජාණන්වා සිසිතින් මවාගෙන තමයි බොහෝ දෙනා ජීවිතවලින් සමුගත්තේ එනිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒකේ්චි බුද්ධන් සරණංගතාසේ නතේ ගමිස්සන්ති අපායම් පහාය මානුසන් දේහං දේවකායම් පරිපූරස් සන්ති මෙ මනුසලෝකෙ හැරදමා යන දවසට බුදු සරණය පිහිටන ලද ශ්‍රාවකය ඒ කාන්ත වශයෙන් උපදින්නේ කොේද මරණින් මත්්‍ය දෙව්ලෝව. ඒ සත්්‍යයක් ඒගෙන සැකඇති කරගන්න අවශ්‍යනය ඒ සැකය නැති කරගන්න ඔබ බුදුරජාණන්මහසි සරණ ගිහිල්ලයිඉන්නේ ඔබට හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා පිරිසුඳදු සීලයක් තියෙනවා හිනං ඔබ මේලෝකෙ සරණක් ලැබෝ කෙනෙක් ආරක්ෂාවක් ලැබූ කෙනෙක් වෙලස්සන ජීවිතය කුඩා කුඩා දේවල්වලට ලංසුවට නොතබා. උතුම් උතුම් මේ අමා ධරමය වෙනුවෙන් මුළු ජීවිතයම එයොමු කරන්න මුළු ජීවිතයටම දහමේ මිහිර ලබා දෙන්න සද්ධරමය නැමැති වරුසාාවෙන් හදමතතිමාලන්න එතගොටඔබට ඒ බුදුරජාණන් වහන්සේ සමග ජීවත්වෙනවා කියන මිහිරි හැගීම හදවති ඇතිවේවී සිහිපත් කරගන්න මෙහි කරගන්න මෙන්න මේ සිතුවිල්ල කුමක්ද යලිනොුවරන්නට දෑස වැසිනදා සම්බුදුරුව මගේ නෙතග මැවේවා කවුරුුණුසිටියත් මියදන මොහෝතේ බුදුසිරිපාමුල සිත පිහිටවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපාමුල මාසිත පිහිටාවා. කවදාද යම් මොහොතක ජීවිතේ හැරදායන්නේ ආ්‍යෙ වෙලාවට බුදුගුණ සිහිවේවා. එම් හිතුවහම සිහිවෙනවා. නිතර නිතර බුදුගුණ මෙනෙහිකරමින් බුද්ධානුසති භාවනාව වඩ පුස්රාවකයාට අරමුණ ගරුකත අරමුණක් බවට පත්වෙනවා. එ ආරම්මන මිහිර හදවතට කා දිනවා වෙනත් විද කක ින්කිවො. බුදුගුණ අරමුණු කරනලද කුසල ජවන්වාරයෝ අනේක වර උපදවාලූ හදවත චෛත්‍යස්ථානයක් වගේ සුපූජනීයයි. ඔබේ හදවතට වටිනාකමලැබෙන්නේ බුදුගුණසේ කිරීමෙන් පමණයි. වෙන වෙන අය ගැනසේ කලා කියල ඒ වටිනාකම ලැබෙන්න්නේෙන තියෙන මටිනාකමත් අඩුවෙනවා. ඇයි එහෙම සිද්ධ වන්නේ. අපි යම් කෙනෙකු ගැන කල්පනා කරද්දි. ඒ කල්පනා කරන කෙනා රාගරක්ථ කෙනෙක් නම්. දෝසාාලූලිත කෙනෙක් නම් මෝහ භරිත්ත කෙනෙක් නම් එවගේම මිත්‍යාදුෘෂ්ටි කිලොටු ඇති කෙනෙක් නම් ඒ සිහිකරන වාරයට මෙිහිවනවාරයට ඔබේ සිත අපිරිසුදුවෙනවා බට පහල වෙන්නෙතකොට කුसाල් සිित නෙවෙේ හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන මේ මෙනිහි කරපු විද්‍යයට මෙන කළොත් किකිසිම තැනක දුुකක්න පීඩාවක් නම් මැතිවන්නේ නෑ ඇති වෙන්න පුළුවන් සංසාරි කරුමදෝස නිසා विවිදධ පීඩාමය जीීවිතයට හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන මෙනිහි කරන මෙෙහි කරන චිත්තොත් පාදේට ඔය හැම දුुක් ගෙවී අවසන් වෙනවා බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ සිතන සිත සපූජනයයි දුකක් වැදගන්නට බෑ යම් විදියකින් යම්බඳු අයෝනිසෝ මනසිකාරයක් නිසා පිඩාාවක්කාවත් ඒ පිඩාවතාවකාලිකයි. ජීවිතාවබෝධය ලැබෙනවා. ඕනම අනපේක්ෂිත සිදුවීමකදී සතුටින් ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ගුණසිහි කලාම. කාටත් පුළුවන් බුදු ගුණසිහි කරන්න කොහොමද ඉතිපිස්ෝභගවා අරහං සම්මාසම්බුද්ධෝ. විජාචරන සම්පන්නෝ සුගතෝලෝකවිදුූ අනුත්න්තෙරෝ පුරසදම් සාරෙතිහි සත්තාදේව මනුසානං බුද්ධෝभाගවාතිී මෙලෙසින් මීරිහඩින්. සජ්ායනා කරන්න පුංචි පුතාල දූල එවගේම තරුණ තරුණියන් මැදිබයසයාය මහළුවයේ ගතවනාය කවුරුනත්කමක් නෑ ගිහිවේවා පැවිදිවේවා. මිනිස්සු වේවා නො මිනිසුන් වේවා මේ උතුම් බුදුගුණ සිහිකරොත්. ඔහු මේ ලෝකයේ වාසනාවන්ත පූජනීය කෙනෙක් බවට පත්වෙනවා. බුදදුගුණ මෙහි කිරීමේ වටිනාකම ගැන. කතහා කරද්දි මට එක් තරා ලස්සන බනකතහාාවක් සහිපත් වෙනවා. මාමි පින්වත් පිරිසගේ බුද්ධාළම්බන ප්‍රීතිය පිණිස ඒ බනකතහාාව අද සිටනෙත් අසපුුවෙන් කියා දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ආසනයෙහි පැවිිදි උපසම්පදාව ලබා ලොව එකලුකර මහාරහතන් වහන්සේ නමක් තමයි සිරිමත් මහාතෙරුන් වහන්සේ කෙලා කියන්නේ. ඉතින් මේ සිරිමත් මහා අරහතන් වහන්සේ පෙර සංසාර ගමන ලැබුුණ සෑම් අවසරයකින්ම ජීවිතයට පිං එකතු කර ගත්තා භවේ භවේ පං්ඥානි උපචිනන්තෝ පදමුත් තරස්ස භගවතු ඒ භවයෙන් භවේ පිම්පුරමින් ඇවිල්ලා එක්තරා ජීවිතයක පදමුත්තර බුදුරජාණන් වහන්සේ පාර්මිතාපුරලා තුසිත දිව්‍යලෝකයේ වැඩයින්න කාලෙ මේ ස්වාමින් වහන්සේ එදා බ්‍රාක්්මණ කුලේපදුනාා එපදිලා වැඩිවියට පත්වෙලා තුන්වේදයන් මනාාවහදාාරල ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ගැන සිහිපත්කිරීමෙන් ලැබෙන ආනි සංස සැනසීම ගැන කත්හා කරද්දි මට ලස්සන බනකත්හාාවක් සිහිපත් වෙනවා. අද සිද්නෙත් අසපුුවෙන් ඒ බනකත්හාභ හැම දෙනාටම කියා දෙන්නේ සිතේ තබාගෙන බුදුගුණ සිහිකරන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය හිටියා සිරිමත් නම් වූ මහා රහතන් වහන්සේ නමක් පෙරපින්හති ඒ රහතන් වහන්සේ එක්තරා ජීවිතයක පදමුතර බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරල තුසිත දිව්‍යලෝකයේ වැඩ ඉන්න කාලෙ බ්‍රහක්මන කුලයකහිඉ පදනා මේ ස්වාමින් වහන්සේ පදමුතර බුදුරජාණන් වහන්සේ පහළ වනේ මහාකල්ප ලක්ෂයකඩ ඈත සංසාරණි ඉතින් මේ සිදුවීම සිද්ධවෙන්නේ එච්චර ඇඇත සංසාර ගමනේ ඉතින් මේ බ්‍රහක්්මණ කුමාරයා ගිහි ගෙදර ඉන්න කාලෙ උගතමනා සිිල්පයන්. මනාව හදාාරණය කරලා තුන්වේදේ ඉගනගෙන ඉතිහාසය නිගන්ටු ශාස්ත්‍ර අක්ෂරප්‍රභේද චන්දස් අලංකාර වගේ. ඒවාගේ ශාස්ත්‍රයන්පගුණ කරලා ගීගෙදර ඉන්න කාලෙදිම ලෝකායත මහාපුරිස ලක්කනේසු. අන්වයෝ ඒකයන්නේ මහාපුුරුෂයකුගේ ලක්ෂණ. ලෝකෙට පහළවන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මෙන්නමී. ශරීර ලක්ෂණයන්ගෙන් යුක්තයි කියන මේ කාරණය වේද ග්‍රන්තයන්හි සඳහාන් වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නට ආසන්න වෙනකොට. ඉතින් මේ වස් සල්ලම මේ බ්‍රහක්්මණ තරුණයා. ඉගෙනගෙන ගීගෙදර පිළිබඳව ගීගෙදර පිළිබඳව කල කිරීමක් ඇති වුුණ. කල කිරීමක් ඇතිවෙලා නෙක්කම්මජහාසේතාය. නෙක්කම් අදහස බොහොම බලවත් කාමයන් අතෙහැරදාලා තාපස ප්‍රවෘරජාවෙන් හිමාල වනාරණට ගිහිල්ල පැවිදිවුුණා. පිරිස කොච්චර හිටියද මේේ තාපසතුමාට පරිවාර සම්පත්තිය ලෙස අසූ හාර දහසක්. චතුරාසීති සහස්ස පරිමානේන තාපස ගනේන. පරිබුතුෝ. හිමවන්තප් පදේසේ දේවතා බිනිම්මිතේ අස්සමේ. ජානා විඤ්ඥායෝ නිබ්බත් එෙත්වා. ඉතින්නේ හිමාල පරවතයේ අසූහාරදහසක් ක්ශිෂයන් සමඟ. දෙවියන් විසින් මවාදුන් ආස්ත්‍රමයක වාසය කරනවා. ඉතින් එම වාසය කරන කාලේ පෙරබුධ සාසනවල ගුණදරම පුරුදු කරලා හොඳයට පුරුදු ඉනමේ තාපසතුමාට ඒ නිසාම පෙරවිසූ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සීපත් කලා බුද්ධ ගුණයන් අනුස්මරණය කරලා. අතීතේ බුද්ධේ උදදෙස්ස අ්්‍යතරස්මින් නදී නිවත්තනේ පපුලින ජේතියන්කත්වා පූජා සක්කාරා භීරතුවවහෝසි. ඉතින් මේ තාපසතුමා අනන්ත බුදුගුණ සිහිකරකර සිහිකර කර එක්තරා ගංගාවක වැලි තලාවී වැල්ලින් පුලින චේතියන් ඒ කියන්නේ වැැල්ලින් චෛත්‍යයක් හැදවා. චෛත්‍යයක් අදලා හැමදාකම වන්දනා කළා වනපසමල් පූජා කලා මෙනෙහිවන මෙනහිවන ආකාරයෙන් බුදුගුණ සජ්ජායනා කලාා ඉතින් ඒ මහාතාපසතුමාගෙමි හැසිරීම දැකපු ශිෂ්‍ය තාපසවරු අහනවා කං උද්ධිස්ස අයම් පූජා සක්කාරෝ කරීඇති ආචරියන් වහන්සේ කවරෙකු උදෙසාද මේ මහා පූජාවක් සිද්ධ කරන්නේ ඉතින් ආන්නේ වෙලාවේ මේ මහාතාපසතුමා තමන්ගේ ශිෂ්‍යන් වූ අසූහාර දහසක්තාපසවරුන්ට බුදුගුණ කියාදුන්න. කොහොමද කියාදුන්නේ. අර ඉගනගත්තා වූ වේදයන් හි තියෙනවනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පහලබන මහාපුරුෂ ලක්ෂණ ගැන ආනිෙවකින්න්න එක. විභජිත්වා තදනු සාරයෙන් අත්තනෝ බලිටත්වා බුද්ගුණේ කිත්තේසි තමන්ගේ බලයේ පිහිටල බුදුගුණ කියාදුන්න. අහලා අඩතාපසවරු බොහෝම සතුඩසිත් ඇැතිව තතෝ පටහාය එදා පටන් සම්මා සම්බුද්ධං උද්දිසත් හෝපපූජන් කරන්තා විහරන්ති සම්මා සම්බුදුරජාණන් වහන්සේවඋ දෙෙසාක් මහා ස්ථූප පූජාවය කියන්නේ වැල්ලි ඉදිකරනලද මේ සෑයට වන්දනා කරමින් පූජා කරමින් හැසිරෙනවා. හිමාල වනාරණි අසූ හාරදහසක් ආපසවරු එක මල බැගින් දවසකට ගෙනහැල්ල පූජාරත් මල් අසූහාරදහසක් ඒ වැලි චෛත්‍යයට පූජාවෙනවා අහෝ මොනතරන්නම් ශ්‍රද්ධාවන්තයන්ගේ හදවත්වල බලයක් තියෙන මද. ඉතින් දවසකට උදේ හවා අභිඥ්ඥාාවෙන් පවා මල් අරගෙනවිල් ලම මේ වැි චෛත්‍යයට පූජා කරනකට මුළු වැලි තලාාවම මලින් පිරී යනවා මහා මල්කන්දක් බවට පත්වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ තාම පහළවෙලානේ බුදුරජාණන්වාසේ පහළවෙලා ධරමය දේශනා කරලා නැති කාලයක වනත් මේ තා පසතුමන්ලාගි තිබුණ ශ්‍රද්ධාව බුදු ගුණයසිහි කරෙනකොට කොච්චර නම් අනුහසක් නැතිවෙනවද. ඉතින් ඔය විදියට කාලෙ ගතවෙලා යන කොට තමයි පදමුත්තර බුදුරජාණන් වහන්සේ තුසිත දිවවෙලෝකෙන් චුතවෙලා, මවකුසේ පිළිසිඳ ගත්තේ. ඉතින් එදා පිලිසිඳ ගන්නා දවසේ දවත්තින්ස පුබ්බ නිමිත්තානි පාතුරහන්සෝ. දෙෙතිසක් මහා පෙරනිමිතතිේ පරනිමිත්්‍යක කියන්නේ මේ දස දහසක්සක් වල හිතාහා ගන්නත් බැරිසාමාන්නගෙනෙකුට විශ්චිතුරු ආකාරයේ මංගල ලකුණවලින් පෙනී යනවා සැසී ගන්නවා. ආස්්චරි අධ්භූත ධරමයෝ පහළවෙනවා මෙිහි මඩල කම්පාාවෙනවා ඉර මඩල සඳ මඩලෙ එක විට උදාාවෙනම මේ වගේ අසිර මද්දේ මෙම දැකලා. තාපසවරු පිමසනව ආචරියන් වහන්සමි මොකක් ද සිද්ධ වෙන්න ලෝකයේ ආන්නේෙ වෙලාව අර මහා තාපසතුමා නුවනින් බිමසා බලා ඒ භාග්‍යෙවත්තුූ පදමුත්තර බුදුරජාණන් වහන්සේම මේ ෝකෙට පහල වුනා ඒ බෝසත් කුමරු මවකුස පිල්සිඳගත්තා කියල මේ කාරණය තාපසවරුන්ට ගියාදුන්නා. ඒම කියාදීල තබ තබත් බුදුගුණ දේශනා කරල්ලා මේ තාපසතුමා කළුරය කරලා දැන් බ්‍රහ්මලෝක ඉපදනා කියල? අර තමන්ගේ ශිෂ්‍යතා පසවරු දන්නේනෑ. ඉතින් මේ බහා බ්‍රහ්මයක් බ්‍රක්්මලෝක ඉදක් නැවිල්ලා. අර තමන්ගේ ශිෂ්‍යූතා පසවරු මහාතාපසතුමාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිද්ධකරද්දී අහසේ ඉඳගෙන අහන් තුම් හාකං ආචරියෝ බ්‍රක්්මලෝකේ නිබ්බත්තුෝ මනු බලාගේ ආචරියයන් මහන්සේ පදිලායින්නෙ ්‍රහ්මලෝකේ තුම් හි අපමත්තා පොලින චේතිය පූජ මනයුන්ජත්හ. නුබලා ප්‍රමාදීව ඔය වැලි චෛත්‍යයට පූ ජාකරන්න බුදු ගුණසී කර කර. භාවනායච්ච යුත්තප පයුත්තා හෝතහ භාවනාවේ බුදුගුණ භාවනාවේ කසින භාවනාවේ යෙදී වාසය කරන්න කියලා පෙනීද අබ්ලක්මලෝ කෙටම ගියා. ඉතින් මේ විදියටට මේ මහාතාපසතුමා. මේ දීර්ඝ කාලයක්. ඒක අන්නින් මහා කල්පලක්ෂයක් සුගතියෙන් සුගතයට ඇවිල්ල අපේ බුදුරජාණන් වහන්සගේ කාලෙ සැවැත්නුවර එක්තර ගෘහපති පවුලක ඉපදනා. ඉපදිච්ච දවසේ පටන් ඒ පවුල එ හැම දෙනාට මම්මට තාත්තඩ ඥාතීන්ට බොහෝ සම්පත් ලැබුණ. එනිසා ඒ සිරි සම්පත් උපදවාලමින් මනුසලෝ කිටඒ පවුල්ලට ආපු නිසා සිරිමා කියල නම තැබ්වා සිරිමත් කුමාරයක්. ඉතින් මේ විද්‍යහයට මේ සිරිමත් කුමාරයක්. හැදී වැඩි ික කුස් මහත් වෙනකොට ඒ පවුලි තවත් පුංචි පුතෙක් කිපදුනාා ඒ පුතාගෙනම තමයි සිරිවඩ්ඩ. ඉතින් මේ පුංචි පුතාලා දෙන්න බොහෝම ශ්‍රද්ධාවෙන් අම්ම තාත්තගේ ඇසුර ලබාගෙන වැඩෙන කාලි හැදන කාලි ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකෙට පහලවෙලා කෞුද අපේ ගෞතම බුදුරජාණන් වහන්ේ පහළවෙලා ජේතවනාරාම මහා විහාරය පිළිගන්නට සැබත් පුරනුවරට වැඩම කලා ඉතින්න්නේ වැඩමකරපු ගමනි බුද්ධානු භාාවමය මහපුදුමයි, ඒ බුද්ධානු භාාවද දැකපු මේ පුංචි පුතාලා දෙන්නා. ඊගදරින් අයින් වෙලා පැවිදිවුුණා. පැවිි ජීවිතයට පත්වෙලා බොහෝම ස්්‍රද්ධාවින් ගුණපුරමින් ඉන්නවා. ඒ ස්වාමින් වහසෙලා දෙන්නගෙන්. සිරිවඩ්හ නැත්තං කනිිටු සහෝදරයා. සිරිවඩ්ඩ ස්වාමීින් වහන්සේට බොහෝ සිව්පසේ ලැබෙන වචීවඩ පින්්ඩපාත, සේනාසන ගිලම්පස. හැබැයි ඉදිහාන මගඵල අවබෝධ කලේ නෑ. නමුත් අර සිරිමත් ස්වාමින් වහන්සේ පැවිදිූ දවසේ පටන්ම උත්සාහවත් වෙලා දිහාන මගඵල ලබා නොබෝ කලකින් මහාරහතන් හසේ දමක් බවට පත් වනා. නමුත්තේ ස්වාමින් වහන්සේට තාදිසේන කම්මච්චිද්දේන අපපලාබී අහෝසි. පෞජනා සම්භාවිතෝ කියනවා එක්තරා කරම දෝසයක් නිසා පෙර සංසාරේ සල්පසේ හම්බවෙන්න අඩුුවන් ඒකයන්නේ චීවට පින්ඩ පාත යහමින් ඩැබෙන්න්න නෑ නමුත් මහා රහන් වහන්සේ නමක්නේ නුබෝ කලකින් අරහත් පළවිමුක්තිය ලැබූ මේ රහතන් වහන්සේ ගේ ආනුභාවය මෙතෙකයි කියා කියනට බෑ ඒ රහතන් වහන්සේ දවසක්දා මහා රහතන් වහන්සේලා ඉදිරියේ පෙර සංසාර ගමන පුහුණු කළ පුරුදුකල ඒ ප පින්පුර පුජීවිතය ගැන සීපත්කරනවා සිහිපත් කරලා දේශනා කරනව මම පෙරකාලේ එක්තරා ජීවිතයක පදුමුත්තර බුදුරජාණන් වහන්සසිේදෝග පහළවෙන්න පෙරාතුව හිමාාල වනාරණෙ තාපසෙක් වෙලා ඉන්න කාලේ. මහා වැලි චෛත්‍යයක් හදල හැම දාකම පෝජා කලා. ඉතින් හෙම පූජාකරමින් ඉන්නකොට මගේ ශිෂ්්‍ය ඕ තාපසවරු මාවිත්ත පැමිණිලා මගින් විමසා සිටියයා. මකක්දමිරන්නේෙ කාಾර්දමි පූජා කරන්නේ කියලා ආන්නේ වෙලාවෙේ මම එදා මගේ ශිෂ්‍ය තාපසවරුන්ටු බුදුගුණ කියೇලා දුන්න. ඔවුන් මගහහවා කීදසාතේ මහාವීරා සබнюලෝ කනායකා කथංවන්නා කතාන්සීලා දිසාතයේ මහා යසා ඒ මහා වීරයන් වහන්සේලක් එබඳුයිද. ඒ බදුරජාණන් වහන්සේලාගේ ශරීර ස්වභාවය ගුණේ ගැන අපට කියා දෙන්න කියලා එදා මගේ නිල්ලා සිටියා මම ඒ බුදු ගුණ මිහිරට කියලා දුන්න. බත්තිින්සලක් කහෙනා බුද්ධා චත්තාලිසදිජාපිච්ච නිත්තාගෝප කුමාතේ සං ජිංජුකා පාලසන්නේ භා මෙදා කියාදුු නයි බුදුගුණේ ගැන ඒ බුදුරජාණන් වහන්සේලා ජැතිිසක් මහා පුරසලක්ෂණ ධරමින්. වී සතිවේ සතිසේත සුදන්තුෝ ඒ සිරිමුව මඩලේ දළදා වහන්සේලා හද ලියක් දරමින් ගෝප කුහම වූ නැතු සංගලක් ඇැතිව. ්‍රමණී ආකාරයෙන් මේ මහපොළවට පහලවෙනවා. ගච්චමානා චතේ බුද්ධා යුගමත්තං චපෙක් හරේ බුදුරජාණන් වවා සෙලවඩිද්දී බඹයක් පමණ දුර පමණයි බලන්නේ නතිේ සංජානු නදති සන්ඳිවලින් ශබ්ද නිකුත් වෙන්නේ නෑ සන්ඳිස් සද්දෝ නසුයිඇති සන්ඳීන්ගෙන් සඳි ගැටෙන හඬ නිකුත් වෙන්නේෙනෑ ගංචමානාච සුගතා උද්ධරන් තාව ගච්චරේ පටමං දක් කිනං පාදං බුද්ධානං ඒ සධම්මතා ඒ සුගතයන් වහන්සේලා බඩිනකොට පළමුකොට දකුණුපාදය තමයි ඉසිස්සෙල්ලාම ඔසවාත බන්නේ. ඒ බුදුරජාණන් වහසගේ ධර්මතාවයක් අසම්භීතාචදේ බුද්ධා. මිගරාජාව කේසරී ඒ බුදුරජාණන් වහන්සේල් අසම්භීතයි. කිසි තැනක බයිවෙන්නේෙ නෑ සිංහ රාජයෙක් වගේ ආනුභව සම්පන්නයි. ඒ වුනත් නේබුක්කන්සින්ති අත්තානං තමන්ගේ ගුණ හවා දක් පන්නේ නෑ. නොචවම් බින්තිි පාණිනං අන්නයිගේ ගුණමක න්නෙත්නේ ඔන්න බුදුගුණේ ගැන කියයාදුන් හැටි මානාවමානෙතෝ මුත්තා සමාසබ බේසුපානිසු අනත්තුකන්සකා බුද්ධා බුද්ධානං ඒ සෙධම්මතා මානය සිද දැමූ සීලු ප්‍රාණීන් කෙරෙහි සමසිත් ඇති ඒ බුදුරජාණන් වහන්සේලා මිලිසින් මිලින් අනන්ත ගුණ තිසේක කියල මයිදා කියා දුන්න. උපපජ්ජන්තාච සම්බුද්ධා ආලෝකං දස්සයන්තිතේ චපකාරං පකම්පෙන්තිී කේවලං වසුදං ඉමං බුදුරුලෝකට පහළිබෙද්දිී අනන්තාලෝක පැදිරෙනවා මහපොළොව කම්පාබෙනවා එවගේම නිරේ ගනිි දැල් නිවී යනම මහා මේගෙයක් ඇද වැටෙනවාවරුසාාවක් වැටෙනවා එබ තමයි. බුදුරජාණන් වහන්සේ ග්‍යාස් චරය ධර්මතා. ඊ දිසාතේ මහාවීරා ඒ මහා වීරවරු මෙහෙමයි. අතුලාච මහා යසා ගුණයෙන් අතුල්ලයි මහා යසස් ඇති බුදුරජාණන් වහන්සේ වන්නතු වනතික්කන්තෝ වර්ණ ගුණ තේජසින් දෙවි මිනිසුන් අභිභාවනය කරලා මේලෝකෙ වැඩයින්න නිසා අප මේයා තත්හාගතා කියලා මම එදා. ඒ බුදුගුණන මගේ සිසුවන්ට කියා දුන්නා කියලා මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනුවා ම එදා එලෙසින් කියවූ බුදුගුණාසා මගේ ශිෂ්‍යවරුත් බොහෝසයින් ඒ පොලින චේතියට පූජා සතාර කරලා බොහෝ පින්ටස් කරගත්තා මමත් එෙදා ඒ ජීවිතයෙන් පස්සෙ බ්‍රහක්මලෝකේ පදනා නැවත නැවත සුගතියෙන් සුගතියට පැමිනිිච්ච ගමනේ මට අනහික විද අනිසංසුහිමි වුුණා මේ බුදුගුණ සිහිකර කර බුදුගුණ කිය කියා. න්නයටත් බුදුගුණ කියාදමින් පුලින චෛත්‍යයට පූජා සත්කාර කළ පින් බලයෙන් මටාසී මිතා නිසංස ලැබුණා කියලාමස්වාමින් වහන්සේ යා නිසංස බිදක් දේශනා කරනවා. එයා නින් සත්තර සතානම් පංචක්හත්තුංච චක්කවතිී යහෝ සහං ඒස්වාමින්න් වහසේ බධාරනමේ භවගමනේ පන්සී වතාවක් එපින් බලයෙන් මම චක්‍රවත්ති රජකම ලැබවා අනේක සතක් කත්තුංච දේවරජ්‍ය මකාරයෙන් දෙවලොව, රජකම් ලබපුවාර සිය ගණන් කියනවා. අ සේසය සු කප්පේ සු බෝකිින්න්නෝ සංසරි අහං දුග්ගති නාභිජානාමි උපපාදස්සේ දම් පළං සෙසු කල්පයන්හි ඒක අන්නෙ මේ සක්විති රජකම දෙවළව රජකම නොලබපු කාලයන්හි. Craig ga kananggipadune se muke pimpaල binimin sugati sugaයට peminilla kilea ja pitamaang kata buddhasa saasanana mamisin silu keeleun durkemma lotura budjaan wahan segi sidi pasni sdhabinnya labi marahatan va seda magbauda patuna kia mi sirimamat marahatan vahan seda rahatan vahan sigi අතිීත සසර් ගමනේ බුදුගුණ සිහිකරපු බුදුගුණ දේශනා කරපු බුදුරජාණන් වහන්සර පූජා කරපු පින් බලය ගැන මේ ජීවිතේ සිංහනා දෙයක් සිෙද්ධ කරමින් රහතන් වහන්සේ විවරණය කලා ඉතින් මේ රහතන් වහන්සේට මම මුලින් කිව්වනේ සියවපස ටිකක් අඩුවෙන් ලැබුණ කියලා ලාබසත් කකාර්ටිකක් අඩුයි තින්ෙම අඩුවෙන් ලැබෙන කොට අර පුතුත්්ජන භික්‍ෂූන් වහන්සේලා සාමනේරවරු මේ ස්වාමීින් වහන්සේට අවමන් කරන්න පුරදෝනනා මේ භික්‍ෂූන් හබරිකිසි දෙයක් ලැබෙන්ඳ නෑන කියල නිින්දා කලා. ඒ පවුලෙන්ම බාල සහෝදරයක් දැන් පැවිදිවෙලානීන සිරිවඩ්ඩ ස්වාමින් වහසේ ඒ ස්වාමින් වහන්සට සවපසේ ැබෙන්ම රාජරාජ මහාමාත්‍යවරු පූජා කරනවා. ඒ දිහා බලපුුවර පෘතුක් ජනස්වාමින් වහන්සේලා සාමනීරවරු ඇය අගය කලා මේ සිරිවඩ්ඩ ස්වාමින් වහන්සේටනම් හැමආකාරයකෙම සත්කාර ලැබෙනවා. ඒ පවුලෙ වැඩ හිටියවෝ මේ සිරිමත්ස්වාමන් වහන් සිරිකිත දෙයක් ලැබෙන්න්නේ නෑනෙ. නමුත් සිරිමත්ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේ නමක් සිරිවඩ්ඩස්වාමෙන් වහ විතාම. තුරු මිස්දම් දිාන මග පල බලනෑ ඉතින් මේ සිරි මත්ස්वाමින් වහන්සේ අවබෝධ කලා සිරිවඩ්ඩ ස්වාමින් වහස ඉන්න තැන අවබෝධ කරගෙන බොහෝම කරුණාවෙන් දේශනා කලා පරේචනං පසන්සति අත්තාचे අසමාහිතෝ मෝගම් පර පසස අත්තාහි අසමාහිතෝ කළමින්න මෙහිම ගාථාව. අන් අය යමෙකුට ප්‍රසංසා කරනවා. ඇැබයි ඒයාගේ ජීවිතය ඇතුළේ සැබැ ගුණයක් පිහිට ලැනෑ. අන්න ඇගේ ප්‍රසංසාාව හිස්සූ දෙයක් කියලා කියනවා. තමන්ගේ ජීවිතේ ගුණයක් නැත්තං. ගුණයක් නැතුව ලබන ප්‍රංසාාව හිස්සූ දෙයක් අත්තාහි අසමාහිතෝ ඇයිඒ හිස්වන්නේ තමන් සමාහිත ජීවිතයක් නෙමේ ගත කරන්නේ. පරේචනං ගරහන්ති අත්තාාචේ සුසමාහිතෝ. මෝගම් පරේ ගරහන්ති අත්තාහි සුසමාහිතෝ අන්න අය ගර්හා කරනවා. හැබැයි ඒ ගරහාාව ලබන කෙන සීලවන්තයි ගුණවන්තයි දිහාන මඟඵල ලබා ඉන්න කෙනෙක් එනිසා අන්‍යයන්ගේ ගැරහීම හිස්සූ ගැරහීමක්. පලක්නැතිගරහීමක් ඇයිඒ අත්තාහි සුසමාහිතෝ තමන් මගඵල ලබා ධහාන ලබා නිවන් සැප ලබා සුවසේ ගුණය පුරුදුකරපු කෙනෙක් වන නිසා. ඉතින් මේ ගාත්හා ධර්රම දෙක? සිරිවඩ්ඩ ස්වාමීින් වහන්සේ ෙවත් තමන්ගේ කණිටු බාල සහෝදරයා ඇහෙනසේ දේශනා කලා සිරිමත් ස්වාමින් වහන්සේ මේ ගාත හා ධර්ම දෙක ඇහු වට පස්සේ සිරිමත් ස්වාමින් වහන්සේ කෙේ අසීමිත ගෞරවයක් ඇතිගරගත් තම මලනුවන් වන ස්වාමින් වහන්සේ නොබූ කලකින්ම වීරිය වඩලා සංවේගයට පත් වෙලා භාවනාවදිවුණු කරලා නොබෝ කරකින්. සදත්තම් පරිපූරේසි අරහත්ඵල විමුක්තියෙන් සැනසුනා. අර ගරහාකරපු අයි හිටියන් නිස්වාමින්න් වහන්සලේ හැමඳනාම් සමාවල්ලවා. අනේ අපි නොදැනයි ස්වාමින් වහන්සට නින්දා කළ අපට සමාව ලබා දෙන්න කියලා. ඉතින් මේ සිරිමත් ස්වාමින් වහන්සේ. ඒ භික්ෂූන් වහන්සලට සමාව ලබා දුන්නා. සිරිමත් ස්වාමින් වහන්සේගේ අසිරිමත් අතහපුුවත බලන්න කොච්චර වටිනවද. බුදුරජාණන් වහන්සගේ ගුණයට මහාකල්ප ලක්ෂයට එහා පැත්තේ. වැල්ලේ චෛත්‍යයක් හදලා පූජාකර පින් බලයට කොච්චර නම් සැනසීමක් ලැබුණද. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණේ සිහිකරන්න සහිකරකර වන්දනා කරන්න. ඒ බුදුගුණ සිහිවෙන හැම දෙනාටම මෙලොවදීම අමාසු විඳින්න පුළුවන් එනිසයි අද දවසේ බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් බිදක්ගැන මෙලෙසින් සඳහන් කළේ හැම දෙනාටම මේ ඇසු බුදුගුණ නිවන් පිණිසවේවා සිත සංසිින්දේවා ගත සංසිින්දේවා හැම අයුරකින්ම ජීවිතයට සැනසීම ලැබේවා බුදුරජාණන් වහන්සේගේ සිරිපාබිමුව අපේ නමස්කාර වේවා පිරිසිදූ සිල්කන්ද සමුදුර සේම නිසල සමාධිය මිහිකත් සේමා අනන්තඥානය අහසක සේමා සිරිීපා අභියස පිණි පාවේවා සුවි සුදධසිලේ සුසිින්ධු පැමස්ස සමාධිධම්මේ සු පටහැවිී සමස්ස අනන්ත ඥානේසු ගගනු පෙමස්ස නමාමි සිරසාසිරිගෝතමස්ස සාධුසාධුසාධු පිංහතුනිි අද සිත්නෙත් අසපුුවෙන් මේ මිහිරි බුදු ගුණ ධර්ම දේශනාව. ඔබවිත ධරමදාානයක් ලෙස ලබාදුන්නේ පිංවත් පදමාශිව පාලෙන් මැතිනිය රමේස් ඒවගේ රුක්ෂාන් කියන පුතුන් දෙදෙන. ඒ වගේම මේනකාසාහ සකන්තලා කියන ඒ. ලේලිවරුන් සහ ජෝනතැන් සිවපාලන් කියනේ මුුණුපුරායතුළ පවුලිහැම දෙනාම බොහොම ්‍රද්ධාවෙන් දෙදස් දහටේ දෙසැම්බන මස විසි හතරබන දින අභාබත් ප්‍රාප්ත වැැලවත්ත හාමස් ඇවනිෙවහි අංකපන්හා, හාලි ෆැක්ස් ටබවහි පදිංචිබ සිටිගේR චන්ද්‍රරෙන්න් සිවපාලෙන් ආදරණීය ස්වාමි පුරුෂයාට පියාණන්ට පින් අනුමෝදන් කිරීම දුම් ධර්മ ന úl க்காරമുුණို ඒ ගේ ල ගේ දෙമපියන්ට සಹෝද සා න්. ඥාතීන්ට එවගේ රාජරත්න සහෝදරතුමා ඇතුළු පවලේ මේය පරලවගේ ඥාතීන් සීපත් ඇල්ල පින් අනු හෝදං කරනවා සුජීවත්ව සිරින පුතුන් දෙෙනාට ලේලිබරුන්ට එවගේ මුණපුරාට සහෝදරියන්ට ඒයාගේ දරුවන්ටසාහ මොුණපුුරන්ට පින් අනුම ොදං කරනවා එ වගේ මේ පින්හත් සිවපාලෙන් මහත්මිය සිහිපත් කරනවා පුංචි කාලින් ඳන් එකට හිටපු.ගේේඒ ධර්ම සේන සනීද සිල්වා ලක්ෂ්මන් කියන ඒ. සහෝදරවරුන්ටත් කාන්ති සහෝදඩියයටත් සිෙත්‍රාර්ථනා කරනවා හැම දෙනාට තුම් ධරමාවබෝධිය පිණස මේේ ධර්මදානය බේවා කියෙළ ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින් ඒ හැම දෙනාට මෛතිවේවා සීලු දෙවියෝ මෙ පින් අනුමෝදම්ව සවපත්වෙත්වා. ධර්මාාවබෝධයම ලබත්වා ආකා සටහාාචබුම්මට්හා දේවා නාගා මහිද්ධිකා උඥන්ත අනුමෝදිත්වා චිරං රක්හන්තු සම්බුද්ධසාසනං. Kirang raka hantu tuang sadati Idanggo nyati nang hotu suki hontu nyata Ita beta ce amehi sammbeang punya sam pedang sabbeata an mudantu sabspati sidhi Dharmareben nisan sebalin he නින් අමාවෙන් සැනසිත්වා අभිවාදන සීලිස නි්චං වද්ධා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්හන්ති ආයුුවන්න සුකං බලං ආයුවාරෝ ගේ සම්පත්ති සග සම්පත්ති මේ වච අහෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමි්ජතු සාධ සාධෝ සාधෝ ඉරිදා සිතනේ තසපුුව ධර්මාණ ශාසනාවයි සම්බුදු ගුණමහිමය පිල්පඳව. හිතේ අසීමිත ශ්‍රද්ධාවක් ජනිත කරවමින් අපේ කෞරවනය ස්වාමින්හ සේවිසින් දේශනා කරන්නට යෙදනි පසුගිය දිනවලේ අකණඩව ඔබට සතර සතිපට්ටහනය පදනම්බුණු සතර සතිපට්ටහනය ඇසුරෙන් ආනාපාන සතිභාවනාව පදනම්වුණු දේශන මාලාාව ක්‍රී ශ්‍රණය කළේ අදදවසේදී අපේ. දායිකත්වය දැරූ පත්මා සිවපාල නම්මගේ. ඉල්ලීම මතයි විශේෂ වූ ධර්මානු ශාසනාවක් ලෙසින් සම්බුදුූ ගුණයන් සිහිපත් කරෙනු තුම් දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට අපට භාග්‍ය වාසනාව දාවනේ. අපිෙට විරාමයක් ලබල ධර්මසාකච්ඡාව සමඟිනවත සහන්දෙන්න්න පලපොත්තු වෙන ඇතෙක්කර දෙෙන්න්න වට රාධනා කරන. ධර්මාණ ශසනාව පරත්වූ පෝචනයේ වන්දනය බලංගොඩ රාධ ස්වාමින්න් වහන්සේට නිදුක් නේරෝගේ තෙහිරකායි්‍ය උතු වූ ධර්මාාවබෝධය. ප්‍රර්ථනා කරමිනුයි ඉරිදා සිද්නි තස්සුපුයෙන් අපි කෙටිවිරාමයක් ලබාගන්නේ අයිබවන් අපි නැවතත් සූදා නම් වෙන්නේ ඉරිදා සිද්නි තසුපුයේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මෙතෙක් කාලයක් අකණ්ඩව සතර සති පට්ටහනේ පදනම්පොුණු දේශන මාලාාවක තුළ. ආනාපාන සතිය ප්‍රගුණ කරන හැටි භාවනාවක් වශයෙන් කොහොමද අපි ආනාපාන සති භාවනාවට යොමුුවන්නේ කියෙන කාරණය පිළිබඳව මුල සිට අගදක්වා බොහෝ කාරණා දේශන මාලාාවවකින් අපි ස්වාමණ වහන්ස දේශනා කරමින් පැවතාව. ඇැබයි අදදවසේ දේශනාව තරමක් වෙන සූ දේශනාවක් බවට පත් වනා එය සම්බුදුරජණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව උතු සම්බුදු ගුණ ස්්‍රිති දශාවක ඔබට ස්්‍රවණය කරන්න ලැබුණ නමුත් ඉදිරියේදදි අනාපාන සති භාවනාවත් ඒ වගේම විශේෂයෙන්ම සතර සති පට් අනේ සම්බන්න තවත් දේශනල ඇසක්කඔට ස්්‍රවණය කිරීම අආවකාශය ඉරිදා සිත්නත සොපු ඉන්න දා කර දෙන්නට අපට හැකියාවක් ලබේවි පිදන්නවා දැන් අද. හරි සතුටක් හිතේ ඇතිගුණේ මගත්මි දේශනාව ස්්‍රවණය කරකොට දෙපාරක්ම මේවන විට ශ්‍රවණය කළ එසෑම අස්ථාවකදදිීම හිතෙන ගුණේ බුදුජාණන්හන්ේ කකිරහි. අප්‍රමාණ ගෞරවයක් මයි, අප්‍රමාණ ශ්‍රද්ධාවක්මයි. එනිසා හිතට ලොකූ ප්‍රබෝධයක් ඇතිවුණ එක පැත්තකිින් අනිත් පැත්තිෙන් හිතේ උංචි දුකුත් ඇති වුණා මේ උතුම් වූ බුදුරජණ වොහසු කොතරම් කැපකිරීම් කරලද. ඔබට අපට පිහිට වුණේ. ඔබව අපූ මේ සසරින් එතර කරවන්නට මේ සසරිතිෙන භානක භාාවය හදුන්නල දීලා. ඒ තුළින් නතරකරවන්නට මේ ස්ශත්‍රී සද්ධර්මය දේශනා කළය කියලා. දුක ඇතිබුණේ. ඒ මාර්ගේ අපි අනවාද කියෙන කාරණේ නැවතනවත මෙනහ කිරීමතු. විශේෂයෙන්ම අපි මේ ඉන්න සමාජයේ දිහා පැලු හාම ඒ ආශ්‍රත, විවිධ දේවල් සිදුවෙන ියකට අපි මහන දී ලති බෙන්නේ අතරතුර ධර්මය වඩන පිරිස් ඉන්නවා. ඊට වැඩි බහුතරයක් අනේ හිතන්නටත් අපහසු ධර්මට ධර්මයෙන් ඇත්වෙනවා පමණක් නොවෙයි මේ ගුණකදම්බය සිහිත් කරපු බුදුරජණන් වහන්සේට පරිභව කරන අවස්ථාපවා අපේ ජීවිතය දැකල තිබෙනවා. එනිසා එපැතින් දුකක් ඇතිවුණ කෙසේ නමු ඒත් දුක යම් ආකාරයකට පහවයන්නට මෙවැනි දේශනා ශ්‍රමණය කිරීම ඔබටත් අපටත් මහවාසනාවක් පින්නතු ඒ පාසනාවයි නිරිදා සිත්න තසපුයේ අපි පූචනයේ බලංගුඩ රාද ස්වාමින් වහන්සේ ඔබට අපට හිමි කරල දුන්නේ. උන්හන්සව නැවතවාරයයා බොහොමත්ම ගෞරුවයෙන් ඉරිදා සිතිනෙත් අසපුව වෙනුවෙන් පිළිගෙන ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගෙන. ධර්ම සාකච්ඡාව බොහොම සරලලෙසින් ඔබට අපට දැනෙන කාරණාකිෙහිපයකින් අද දවසේදී ඔබට සමිප කරවන්නට බලාපොරොත්තුව වෙන. අසරයි ස්වාමින්හන්සේ සවඳාසම ආරම් බිහේදීම, මට උපක සමග බුදුරජණන් වහන්සේ කරපු සංමාධය පිල් බදව සිපත්නේ ප්‍රශ්නය ම හිතනගෙන කොට මගින් කිහිපදන කකුත්නේ පිළිබඳ විමසලති බුණා ඒ දුජණ වහන්සේ පිළිබඳ සැබ ර්ථයදන ගැනීම සේවිතත් අර නෝකාඩට හන්නනව වගේ මට ඔබහන්සේගෙන් සැබෑ ගෞරවයකින් හන් හිතන ස්වාමන් වහන්ස. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවරෙක්ත කියන කාරණය අපට පහදන්නක ස්වාමන් වහන්ස. මොකද වාර්තමාන සමාජයේයට බුදුරජණ වහන්සේ කරෙක්ද කියන කාරණය ඇතැන් ට අමතක වෙන සවභායක්. අපට පේනෝස්වාවවිනාස එනිසාද සසාකච්චාව එලිසා රම්භ කරන්න ඔහන්සිට බොමත්ම ෞරවේ රාතනා කරනවා. අති පූජනීය මහා සංහරත්නයෙන් අවසරයි පංවත් වරුණ ඇතුළු මේ උතුම් ධර්ම සාක්‍යාවට සබන්දිෙන හැම දෙනාටම නිදුක් නිරෝගිසව දීර්ඝාෂ ලැබේවා කියල මම පළමුකොටට ප්‍රර්ථනා කරනව ආශිර්වාද කරනවා පිංවත්වරුණ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවරෙක්ද ඇසේ යුත්තුම ප්‍රශ්නයක් සැම කල්ල සබබාබිභහ සබ්බවිදූ හමස්මි සබමේ සු ධම්මේසු අනූපලිත්තුො. සබ්බන් ජහෝ තන්හක්කහේ විමුත්තෝ සයං අභිඥ්ඥාය කමුද්දි සේයන්. ඔන්නවරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කර පෙඩි සිියල්ල අභිභාවනය කලා සබභාබිභූ සියල්ල අවබෝධ කලා සබ්භවි දූ හමස්මි. සම්බේ සු ධම්මේසු අනූපලිත්තො. වරුණ කිසිීම ධරමතාවක් පිළිබඳව ඇලීමක් නෑ. තහක්කහයෝ සියලු ආකාරීන්ම තන්හාව දුරු කළලා. සයං අභිඥායමි අවබෝධ ැබුවේ. භාග්‍යවතුන් වහන්සේම, ගුරුවරෙකුගේ මග පෙන්නීමෙන් තොරබේ නිසා තස්මාහං උපකා ජිනෝ මමතමයි මේලෝකෙ අනන්ත ජින කලා භාග්‍යතුන්න්නට දේශනා කළ. එතකොට දැන් වරුණහප ප්‍රශ්නයම ඔය හේමොමත සූත්‍රේ. ය සාතාගිෙනෙසා හේමුවත්ත අතර, පශනියයක් ඇතිවුවා. එක ක්ෂය කහන යක්ක්ෂ සැන්පතිගෙනෙ අනක් යක්ක්ෂ සැන්පති තුමාගේෙන් ඔය භාග්‍යතුන්හස කහොමෙනෙක්න්න ඒවෙන එක යක්ෂය ප්‍රකාශ කනවා කායකම්ම සුචී තස්ස. ඒවගේ මේ භාග්‍යතුන්සේ කායකරම හරි පිරිස දුයි කියන. මේ කිය අන්නේ යක්ක්ෂේ නාධිපති කියෙනෙ. වචි කරමියෝ පිරිස දුයි කියනවා මනෝකර්මියෝ පිරිසි දයි ඔය ලබාදන උත්තර ඉළඟට තබ. ජ හන දුරාන්හස හම ෙනෙක්ද කියලා දේවා දේ න න්ත ය ාග්‍ය තු තම ලස්සන රූපතිනෙනන ්‍රක් න්තර යොත් ාගතුන ද ලස්සන රූපතින කියෙන මනි කි ෙමයි. ඉතිං ංහස්වර නේස්වර ලෝකේස්වර, සියලු දෙනාටම වඩා ශ්‍රේෂ්ට වූ සස්ස ව, රූපයෙන්න්ද ධර්මකාය සම්පත්තියේන්ද. අසම සම කෙනෙක් මානව වන්සේට පහල වනානම්. ඒ තමයි සුද්ධෝධන මහා රජතුමාගේ අතිජාත බුත්‍රරත්නේ. යශෝධරා උත්තමාවිය එදා හි ජීවිතයේදී පහස ලැබේ සිදුවත් මහාබෝසතාාණන් වහන්සේගේ. ඒවගේම මහාමායා දේවියගේ කුසින් මහාපොළුවට පහළ වෙච්චේ උතුමන් වහන්සේ තමයි මහාගෞත්තම බුදුරජාණන් වහන්සේ මේමයි ස්වවිනාන්ස. බගන්න කොතරම් ගෞරවයක් අපේ හිතේ මතුකරගන්නට පුළුවන් අවස්ථාවදදමි අපේ ශාස්ත්‍රෘන් වහන්සේ පිළිබඳ සීපත් කරනකොට නැගෙන්නේ. හැබැයි මොනවටද මන්ද අවාසනාවකට, මොකක් දෝමන් අවාසනාවකට. ඇතමුන්ට ඒවා එක කනෙකට ඇතුල්ලෙලා නික් අණින් පිටවයන්න හුදු ශබ්ධ ත්‍ර පමණක් බවට පත්වෙලා තිබෙනවා. හිෙදනඒක අවාසනාවහු කි හෝ ෑකේ. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප පිරිමිත ගුණයකින් හිත පුරෝ ගත්තු. ොෝ දෙනෙකුට ුදුරජණ වහන්සේ කියන නාේ එහෙෙනකොට ශ්‍රද්ධාව ජනය වවාම අපිස්වාම නාහස වහන්සේ අද දේශනාව සිදු කල බුදුගුණා ශ්‍රීතක විශේෂ ඉල්ලීමක් මේ සාිදන්නව පත් වාසසිවපාල නම්ම දායිකත්වය දෙදරු. මට විටින්විට සිහිපත් කරලත්ති වෙනවා නේ බුදුරජණ වහන්සේගේ ගුණියන් නහෙෙනකොට. සිත පුදුමාආකාර විද්‍යයට ප්‍රෝධයට පත්ව වෙන. ප්‍රමෝදයට පත්වෙනවා බුදුරජණන් වහන්සේ කරෙහි, අසීමිට ගෞරවයක් ඇතිවෙලා. ඇහෙන් කඳළුකට වැටනවා හිෙර ස්වාම හසේ ශ්‍රද්ධාව. බදුරජණන් වහන්සේ කෙරෙහි ගුණයන් එක් ඇතිවෙන ශ්‍රත්ධාව බෞද්ධෙකුට කොතරම් වටනවාදස්වාමිණ වහන්ස එවැනි හැඟීමක් එවැනි සංවේදනාවක් ඇතිවෙන්න කෙනෙකුගේ හදවතෙහි සැබවින්ම බුදුරජණ වහන්සේ කරහි අප්‍රමාණ ගෞනව සිතක් මැතිවී තිබෙන නිසා වෙද සහ එය බෞද්ධයකුගේ ඒ බොදුනුවෙකුගේ ජීවිතයට. එක් පැතිකිින් ධර්මයට අනු කූලව යන ගමනට අනි පසින් ලෞකෙකෝ ජීවිතය ගත කරන අවස්ථාවේදී කොතරම් වැදගත්කමක් වටිනාකමක් උසුලනවාදස්වාමි හස. පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිකිරීම තරම්. වෙන සැනසීමක් ඇත්තේමනේ ඔය වරුණ හපු ප්‍රශ්නය යම් අවස්ථාවක හවස්කාලි අපි එතමු හවස හට මග අන හැබැයි වරුණ කොචර රි කැමතිවෙනවා. ඒ ප්‍ර්නයට පිළිතුරු ලබාදනකං හගනින්. මම උදේස අහි වනකංව ප්‍රශ්යට උත්තරය දේශනා කරනවා. හැබැයි වරුණ ඒ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් මේ අන්සුම අංසුමාත්‍රයක් මහා සාගරය වගේ මුදුගුණනං. at no A ta ජසhoo প্র්‍රශ ම ප්‍රශනवा කිය आ ප්‍රශන පයක්ග. මට තව भाගෙනवा පු නිසා කියන්න, ම කිය එක නවවන්න. බදුරජස देख. බජදව මකි හ සත සාතායක් හත කිය කොහොමද කහම දුරජා සා යක්ෂ प्रකාශමන*ස सुන්හිත බරජාgan හි මනාමාර්ක भाග. පිහිටවල තියෙනවා. එකනි සුගත්ත ගුණ මනෝචස සුපන හිතෝ. බ් බෘතේ සු තාදිනො සීලු සත්වයන් පිළිබඳව අකම්පිතයි ගෙන බදුරජාණන්සේ ගන සම කරුණාවකින් සලසම ඇතකොට එවන් බුදු කෙනෙක් ගැනවරුණ කවරුන්ුව කෙනෙක් යාන්තමිනු සිත පහදවා ගත්තෝ. යාන්තමි යාන්තමින් සිතපහදවා ගත්තත් ලැබෙන ආනිසන්සේ මෙතෙකයි කියන්න බෑවරුණ. වරුණ අහල ඇතිේ බද්ධජි කියලා මහා රහතන්වාන්සෙනක් ගැන මේ බදජි මහා රහතන් හසේ පෙර ඇත සංසාරි. පදමුතර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බද්ජි මහාරහතන්හසේ දවසක්දා තාපසේ කැටට මහා වනාන්තරයක් මැදතින පොකුණක නිෙළුම් මගලවනවා. පදමුත්තර බදුරජාණන් වහන්සේ ආසින් වඩිනවා. වරුණු හසින් වඩිනකට පංසකූල චීවරයේ ශදයහැනවා. උඩ හැරල බලනකොට ්‍රන්කදක්මගේ බල බලලා වඩින පදමුත්තර බුදුරාන්සේ සාධ කාරදුන්න. සාධකාරදී පන් පදමුත්‍ර බදුජාන්වාන්සේ බීමට වැඩම කලාමේ සිතේ පැහැදීම දැනෙන. මෙක්ක සසාධකාර ඇතිවෙච් පලේ ලන්න. ඊට පසේ අතිේතිබල නිළුම්මලටික්. වගගේ ගීතල් ටකක් ඒවගේ මී පැන ටික් ේ තාපස්තුම පූජකන අදමුත්තර භාගතුනැස පාත්‍රයට පිළි ගත්ත. පිළි අරගෙන අනුමෝදනාවක් කලා අනුමෝදනාවක් කල බරුණ පදමුත්තර බදුජාණන් වහන්සේ වැඩම කලා එදා පටන් මහාකල්ප ලක්ෂයැනකන් දුගතියවට නිවුණු අදාගන්නේ සිත්තප හදවා ගැනීමේ පින. අපේ බුදුරජාණසිං ශසනයමරුණ බණහන්න ගියා මේේ බදධජි කුමාරය බුදුරජාණන් වහන්සේගේින් බණහන්න ගී රජ කුමාරෙක් වගේ සැරසේලා මිනිෝටුුණු පැළඳගෙන රහත් වුණනාවරන. ද සිරිතුමාට ුදුරජාන්ස දේශනා කන දධිය ැන් ඔබේ පුතා හත්වවෙලාඉන්නේ පැවිදිිර මෙමනත්තන් ගීගදරීටයුත් ොබෝදවසගෙන් පිරිුව පවාක. පැදි කලා ඒ වගේ අසිරිමත් ඵල ලැබූඒ බුදුරජාණන්වාසගෙන සිත පහදවා ගැනීම වරුණ මිනිස්ස නෙමේ වරු හලත්ති න ද ගදුකුළු පවෙන් බදුරජාණන්හසේ පහළඩ වඩිනකොට. ක්කස්සේ ැවිල්ල රිපාපියුම් භියස පියාපත් විදහාලමින් ඒ දක්කව පෝජාව. කවදාහෝ පසේ බුදුරජාණන් වස නමක් වෙනවා කියලා විවර ැබුණ. තිරිසංගත සතික්ෂත පාදවා ගත්ත ආශ්චරයය. එතකොට ඔබේ මගේ හදබතට වරුණ කඳුලක් එනම කියනවනම් බුදුරජාණන් වන්සගේ ගුණේ සිහි කරදදි. අපි සතුට වෙන්න ඕනේ බදුගුණ ඉදිරි අපේ අපට ශ්‍රද්ධාව මතු වුණ කෙනෙක් කියන්න පුළුවන්ගේ හෙම ඩ ඕන්නන කියලා. එමන මේ වරුණ ්‍රද්ධාමූි ගමනක් තියන්නේෙ ්‍ර්ධාවන්තයාමයි ප්‍රඥාවන්තයෙක් වෙන්නේ. ප්‍රඥාවන්ස් පරසේ ලැබූ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නිස්්පර්සය ලබූ ප්‍රඥාාවතුලින් ඒ කාන්ති නිවන් මඟ විිවරවවා. එනිසා අපට මේ තුන්ලෝක නෙමෙයිවරුණ මේ අනන්තසක්වල මුණගැහෙන් වනි වටිනාම සම්පත වස්තුවන් ධනය නිධානය එසිියල්ලම බුදුරජාණන් වහන්සේ. එනිසම් වෙන මොනවානු කළත් බුදුගුණේ කෙරේ යොමු කර ලද සිත් ඇතිවාසය කරයි නම් අරිත්තා ජානෝ විහරතියා දිහාන වඩන කෙන වරුණ හම් කොචර සතුටක් ද අපිට. ඒවගේ උතුමන් වහන්සේ නමකගේ අනුහස්සා අපේ ජීවිතයට ලැබුණ එකයි කියන්නේ බුදුසරණ ලැබනා කියර මේ බුදුසරණ ලැබීම කියන්නේවරුණ. ශක්්‍රවර්ති ජකම ැබීමට වඩා උසස් සම්පත ඇබ මනිස්ස එක හිතන්නේෙ නෑනේ බුදුසරණ ලැබීම කියන්නේ වරුණ දිවලෝකයඉන්න සක්දව රජතුමයින්නවන ඊට වඩා සම්පතක් මහා බ්‍රහ්ම පදවීතියන්වන ඊට වඩා සම්පතක් දෙවිව බ්‍රක්ම රාජරුව ඇවිල්ල බුදුරජාණන්වාස ඉදිරියේ ප්‍රකාශ කරනවා ඒකේචි බුද්ධන් සරණන් ගතාසේ නතේ ගමිස්සන්තිය අපායයි. යම් කිසි කෙනෙක් බුදුරජාණන්වාස සරණයනවනම් එයා මේ අපායපදින්නේ නෑ පාහය මානුසන්දයන් දේවකායම් පරිපූර් සන්ති. මිනිස් කයබිදී දිවලෝක උපදිනවා. වන්න මේ බුදුගුණ සහිකිරීම. එදකොට නිවන් සැප කෙලබරකොට සියල්ල ලැබෙන යම්භාවනාවකින්ද. ඒ බුදුගුණ භාමනාවයේ කියලා සහිපත් කරගන්න. ඒ මස්මිනාස සනාංසර ස්්‍රද්ධාව ප්‍රඥාවට හේතුවන්න ප්‍රඥාව ශ්‍රද්ධාවට හේතුවන්න ඒ අතර තිබෙන අන්‍යෝන්නේ සබඳතාව පිබඳ වහන්සේ සහිපත් කරන්නට යෙදනා. සවනන්ස දැන් යම් කෙනෙක් හිතෙනවානම් ඇතැම් වෙලාවට කියන කාරණාවක්ම තමයි ශ්‍රද්ධාවේ නැවතිලා ඉන්න එපා කියලා. ඒක නිසාවාමන් වහන්සේ ශ්‍රද්ධාව ඇතිවුණු කෙනාට එතන නැවතියේ සිටින්න පුළුවහන්ද. ඔහු ශ්‍රද්ධාව නිසා ඇතුල්ල වෙන නැතන් පාදතලය නැතම් ෆෞන්ඩේෂන් එක කියන ආරම්භ, මූ ආරම්භය ශ්‍රද්ධාවවමතින් ඇරම්ඹි කෙනෙකුගේ. ඉදිරිිය කමක්කමේ ප්‍රඥාව වර්ධනය වන මට්ටමකට පත් වෙනවාද නැතිනම් ශ්‍රද්ධාවේම ඇැඳී ඉන්නට සිදුුවෙනවා දෙකෙනෙකුට ස්වදධාවෙන් ඇරැබි ගමන දිගටමයන ස්භාවයක් බෞද්ධයන්තුල අපට එහෙම දකිනට පුුවන්කමත් ති බෙනවාදස්වාමි වහන්ස පින්වත්වරුණ සද්ධා ජාතෝ උපසංකමති ශ්‍රද්ධාව ඇතිවුණු තමයි බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කරන්න මහරහතන්හන්සේලා වෙත ගමන් කරන්න ඒවගේමවරුණ සිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේට සමන් දෙන්න හිත ඇතිවෙනි ්‍රද්ධාව ඇතිවුණ ්‍රද්ධාවක් නැත්ත මෙයාඒ අවස්ථාව ලබාගන්නනෑ ජීවිතයට. එනිසා ස්්‍රද්ධාවෙන් සවන්දුන්නොත් ශ්‍රද්ධාවෙන් බුදු සිනිිපා බියසිද එළැඹුණොත් ආන්නේ එළැඹෙන කෙනා සහරියට එන්නේ වෛරෙන්වෙන්න පුළුවන්. දැහෙම තියෙනනවරුණ අකෝස භාරදවාජ බුදුරාණන් වහස ලඟටහි බහන්න නෙමී. හොන්තටම බැනල යනවා කියලා. ඒවගේම අංගික බාරද්වාජ බුදුරජාණන් වහන්සේට තත්්‍රේව මුන්ඩක තත්‍රේම වසලක තිට්ටායකිවා. පොතනි මෙහාටෙන්නිපා. පසලවාදෙන් අමන්ත්‍රණය කළා හැබැයිවරුණ ආවි දවේශෙන්විට පුල්ුවක් හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදිී මාත්‍රයක් ඇතුුණනා ශ්‍රද්ධා මාත්‍රයක් පහළ වනා ජීවමාන බුදුරජාණන් වහසේ ඉදිරියේ ශ්‍රද්ධාමාත්‍ර ඇතිවුණේ වරුණේ ආස්්චරය කියන්නේ මේ අය මගපලලාබින් බවට පත්වෙනවා. එනිසා ස්්‍රද්ධාාවෙන් යම් ප්‍රවේශයක් යම්ශ්‍රාවකය හදාගත්තුොත් කවදා හෝ දවසක එයාට ප්‍රඥාව පහලවෙන් ඥානයේ පහළවෙන්න ඒදේ හේතුවෙනවා. රුුණ දැම් බුදුරජාණන් වහසේ අමා ධර්මය දේශනා කනම ශ්‍රද්ධාවන්තයටට. දේශනා කනට එයා නුවනින් මෙෙහි කන්නුකො තමයි එයායට ප්‍රඥාව පහලවෙන්නේ. සුස්සූසා ලබතේ ප්ඥං අපමත්තෝවි චක්කනු. ඔනහල තියෙනවනේ සද්ධර්ම ශ්‍රභනය හේතුවෙෙන් නතල් ශ්‍රබණය කිරීමේ කැමැත්ත හේතුවෙන් එයාට සද්ධර්මය හන් ලැබෙනම සුස්සෝසා සුතවදදනී ඒ ධර්මය ඇසීමේ කැමැත්තමුල් කරෙන යියා ධර්ම ඥනය ලැබෙන නත්ත ධර්මයහාන ලබෙන්නේ සුතම් පඤ්ඥායි වදධනං. වනවරුණේ ඥාය එක ඇනේ ධර්මය ඇසෝත් තම ප්‍රඥාව වැඩන්නේ. පඤ්ඥායේ අත්හන් ජානාති ප්‍රඥාවෙන් තමයි චතුරාර් සත්‍යය අවබෝධ කරන්නේ ඥාතෝ අත්හෝ සුකහබහෝ ඒ අවබොහෝධ කරගත්තාව චතුරාර් සත්‍යය ඇති පුංගලයාට සැපගෙන දෙෙන ොක් ද සැපය නිවන් සපගෙන දෙෙන දැන්වරනට පැහැදිලි ආරම් භහෙනන්ස් ්‍රද්ධා වන්නේද ලබාගන්නේ. වරුන සුදත්ත සිටතුමා. සීත වනේ මැදින්. විදගනගගේ ්‍රද්ධාවෙන්නේෙ මහරැ විශාකාව ශ්‍රද්ධහ වෙන්නේ මුදු සිරිපාාවියසියට එලඹුණ. දම්සේනමී සැරියුත් මහා උතුමාන් වහන්සේ සංජයගෙන් ඉවත්වෙලා ශ්‍රද්ධාවෙන්නේ බදුරජාණන් වහස වෙත එලැඹුණි. වරුණද මහා යුද්ධයක්කරපු චණ්ඩාසෝක දර්මසෝක පට පත්තුවන නිග්‍රෝධ ස්වාමන්වාසේ වඩිනවාදක ්‍රදධහ ඇති වෙලාලන්නේ. සිතේ පැහැදීමන ්‍රදධාව කලක කියන්නේ. එනිසා එන්න සෑම කෙනෙක්ම වැඩියනෙමි මරුණ? මහා නපුරු වෙච්ච. ඉතාම කුරරු වෙච්ච අංගුලිමාල ශ්‍රද්ධා වැඇතිවුණානේ. එමගේම පටචාාවට ශ්‍රද්ධා ඇති වුණන එත නි ප්‍රවේශ සාසනය දොරට ඔවිව කරගත්තේ. එනිසා ඔබේතියන ශ්‍රද්ධාව නිම් හිම් නැතිව දිවුණු කරන්න ඕනිවරුණ. මේමගේ කාලයක හොඳරට අපිසිහටගන්න ඕනි අපි හැම දෙනාගේම මේ ලංකාා භහමිය කවුහරි ඇති, ශ්‍රාවකයක් ුදුරජාණන් වහන්සේගේ. මම පුද්ගලිකව කරින් ප්‍රකාශයක් තමයිවරුණු ඒ කාගවන ශද්ධ තාම ප්‍රමාණවත් නෑ කියන එක. ඒ තව ියුණු රන්න න ්‍රදධහන් හින්නවේ මහ පොවේ. හැබැයි ප්‍රමාණවත් වනු තව දිියුණු කරන හි පෙත්තද දියුණුරන්නව වරු. එක අපිකාගේ ද ගේ ගේ ්‍රදධහ රම හය තව තව දිියුණු කරන්නන කට ්‍රාාව ද න න සසර මේ සුදත්ත සිටුවරයා පිල්බඳ සහි පපත් කරපුුණනි සම අවහන්සික දන ගැනට කැමති අප අවිනාාන්ස දැන් සුදත්ත සිටුවරයාටේ ස්්‍රද්ධාවත්යක්. සමාධී එලියක් පහළ වනා කිය පියාල තිබෙන ස්වාම නාහස බදුරජණාහන්සේ හොයාගෙන යන්නට උන්හන්සිේ වැඩඉන්න පෙදිස බලා ගමන් කරන්නට කළුවරේම පිටත් වන. හැබැයි එහෙම කිසිදු කළුවරක සභාවයක් එතුමට දැනනෙ නැහැයි කියලා. ඒ ශ්‍රද්ධාවනිසාවයම ඇතිවුණු ඒ සමාධයාලෝ ැදකු මදධ්‍යස්වාමි වහන්සේ. පින්වත්වරුණ ඉතාම වටිනාකාරණයක් විමසුයි. වරුණ අනාත පින්දිික සිතුමානත්තන් සුදත්ත සිරතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න යනකොට. දිහාාන මාත්‍රයක්කත් තිබුණේනේ. ප්‍රථමත් දි්‍යහාන මාත්‍රවත් තිබුණනන එහනම් කොහොම දා ලෝකයක්නතූුණේ. ඒක තමයි වරුණ ස්්‍රද්ධාව අසිරිය? ස්්‍රද්ධාවන්තයාගේ ඒ ශ්‍රද්ධා ඇතිවෙන ගොඩේ සමගඟ ප්‍රීති ඇති වෙනවා ඒ ප්‍රීති ඇතින අවස්ථා කුද්ධිකා කණනික ඔක්කන්තික උබේග පරන කියලා මෙම මේ ප්‍රීතියඇයි ශ්‍රද්ධාාව ඇතිවෙනකොටවරුණ මේ සිත ප්‍රභාස්වර වෙනවා? චිත්තා ලෝකය හරි අසිරිමත්. එත් චිත්තා ලෝකෙන් බාහිර ගනාාම්දකාරයයක් දදුර වෙන? අභ්‍යන්තරේ ලේ සන්ධකාරයක්ත් දරුවෙන. වරුණ හලතියෙනවනේද දිහාන මාත්‍රයක් නැති බඩදරු අම්ම කෙනෙක් හසින් ගිරි හන්්ඩ පෝජාවට ගේපු ඇට. වරුණ එනිසාමත් දිහානලාබන් අහසින් යනුව කෙනෙක භිග්ඥාලාබී නාශචරයක් නෙවී. හැබැයිවරුණ ශ්‍රද්ධාව ඇතිවෙලාඒ ්‍රද්ාාවින් ඇතිවන චිත්ත බලය. මුල්කරගෙන කෙනෙගුගේ ශරීරය මේ අහස් කුසට ඔසවනව කියන්නේ. වරුණ ආස්චරිමත් නැද්ද. කවරු ගෙන සීකලාදදිම කන්න පුලම් බුදුරජාණන් වහස ගැසිහි කල්ලා. ොන්නම දෙදවිය ගැන මොන්නම බ්‍රහ්මිය ගැසේකරත් ඒ ප්‍රීතිය ඇතිවෙන්නේ නෑ බදුරජාණන් වහන්ස ගැෙන සිහිකරන මාත්‍රයට. ඔය කතාාව හපුුවන් වනමට කතා සිය ගානක් මතක්ක වවා. එක්තරා දමස ගොපාසකෙක් සැවැත්ූරට එනම බුදුරජාණන් වසේ යාදැන හොදට මහවස්සවෙලා අයිදාගොවිතැන්බක් කරල හවසලා තමයි එන්නවරුණ. එනකොට අචිරිපතයේ ගංගාව තරණය කරන්නට ඕනි සියලු ඔරු නවත්තලා ඒ කැනි පාලුවලින් තම තරනය කරන්න ඕනි. අර ඇතිවෙච්ච බුද්ධලම්බන ප්‍රීතිය කොච්චරද කියනවනම් වරුණ. ජලතලේමත්තින් ඇවිදගෙන යනවාක් ගිලෙන්න්නෑඇනිවරුණ. ටිකක්ත් දුරට යනකොට මම ඉන්නම වතුර මැද මහා ගලාගෙන වතුර මැදකිලම උපසකතුමා සිහි කරනොට ඔන්න චට්ටක් ගිලන පටන්ගන්න ආහි බුදුගුණ සේ කරනවා. වරුණ ධාන මාතරයක් නතු ජලේ මතින්න විදගෙන ගියා. බදුරජාන් වසේ බැහැදැක්කපු සඳ වගේ මූ මඩලක්ක ඇති. ඒ වගේම උදේනවගේ රජවර වරුණ. සහර රජවරු බුදුරජාණන් මාසල්ඟට එන ගමනෙදී. ඒ. රජවර ුදුජාණන් වසගෙන චිත්‍ර ප ාදවාගෙන ගංගාවල් තරණය කලා ගැම්බුරු ගංගාවල් හැබැයි ගිලිල නෙමේ ඔරුවකිනත් නෙමේ පීනගෙනත් නෙමේ ඇවිදගනාවූ ින්ස්ශ්‍රද්ධාව බලය. එනිසාවරුණ මේ බුදුරජාණන් වසගෙන සිහිකරන වන්නේේ ද සිහිකරන මාත්‍රයට සුදත්ත සිරතුමාට වගේ ඔබේ හිත ්‍රභාසර වෙනවා ඒ ප්‍රභාසවර උනහමවරුණ අන්න අසිරිය මේ වහප ලෝකමත්ය වනි මොන තරන් ගනාද කාරයග නත් ලෝ මත්තය යි ්‍රද්ධාව බල ඒවා අචිින් තෙයිය ධරම මේ හදබත තුළින්ම සවද්ධාව දියුණු කරගනම ඉස් පර්ස කරන්නනි ධරම තරකයට ගෝචර වෙන්නේ නෑ අතක් කාාව චරයි. ඒම. ස්වනාන්ස එතකොට මේ සියලු කාරණාවලින් ප්‍රැකටවෙන්නේ බුදුරජණ වහන්සේ ගුණියන් පිල්බඳව අදෝබ වහන්සේ සිහිපත් කරන්නට යෙතුනි බුදුගුණ බලයක් කියලද ස්වාමිනාාන්සේ කෙනෙකුට රැකවරණයක් කියරද. මේ ඇසුරේ ඇතැම්විට ලෞකිකවත් ලෝකෝතරවත්. දලවොටම රැකවරණයක් කියන කාරණයද මේ පුලපුලා වහන්ස සිහි පත් කරන්නේ බුදුගුණමෙන් හිකිරීම.වරුණ මෙලොවට රැකවරණයක්. හොඳම උදාහරණය තමයි වරුණ ඒ කාලෙ මතකයිනේද පුංචි පුතෙක්වරුණ කරත්තයට ඉන්නකුට එක්තරා යක්ක්ෂයක් මේ පුංචිපපුදාගේ කකුල ඇත්්ද. ආහාර පිණිස මේ පුංචි දරුවාව ගොදුරු කරගන්න. ඒ වෙලාමිමි පුංචි පපුොතාට කියවෙනවා නමු බුද්ධස් කියලා බුදුරජාණන් වහසේ නමස්කාරවේවා. මේ වචනයේ මේ ංචිපුතා ඉගෙන ගත්තේ දැන් ඒකාලයේ මේ පුංචි ළමයි සෙල්ලම් කරනකොට. පංචි ළමයි සෙල්ලම් කරනකට බුදුරජාණන් වහන්සේ උදෙ හවා දක්කින පුංචි දරුවඉන්නවන්නේේ ඒ දරුව සෙල්ලම් කනකොට නම බද්දස්ව කියන්න අපිතම කැට ක්‍රඩාවක්කන පඳු ක්‍රඩාවක්රන්න. ඒම කරලක ගහපු ගමමවරු දිනවා. ඉතින් මේ ලමයින්ගේ මේ වචන හිතේ තියෙනවා අනිතර. ඉතින් ඒ විදිරම ංචිපපුතාට කියවන කියවුණනාහමාරට යක්ෂයාට. හරි විදුලි අකුණක් වැදුන වගේවරන අකුණු එලියක් වැදන වගේ දැනු. ඊට පස තව්‍යක්ෂයක කියනවා ඔබ පංචිපත්ත බුදුරජාණන් වහස යිතිකෙනෙක් බදුරාණන්සගේ ්‍රාවක ස්්‍රාවකයාට නේදො යොම කළ හෙනම් මේ පුංචිපත්තාව රෑලිනක ආරක්ෂා කරන කිව. බිම්බිසා රජතුමාගේ රජමාලිගාවටගහිල රජතුම අනුභව කරන පාත්තරේ ප්‍රනීත ආහාරගෙනවිල්ලා. අම්ම කවනෝ වගේ කබල රෑ එලිවෙනකම් ආරක්ෂා කළ වරුණ හරි ලසන කතාවක් මෙලවට ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම වරුණ හල ඇති එක්තරා රජබිසවක් විරුද්ධ රජ කෙනෙක් විසින් අල්ලගෙන මේ රජබිසෝධනුව ගින්නට ගිනට දහපන් පිච්චෙන්දි නෑ. හරියට සඳුන් කල්කයක් මැදන ගියා වගේ ආරක්ෂාව ලැබෙනවා. උත්තනා කුමරියගේ ශරීරයට තෙල්හිීනවා බුදු ගුණේසිහි කරන්න මෙත්තුව අඩමින් පිච්චිලාගේ නෑ මෙලෝට ආරක්ෂාව සැලසුනා වරන කොච්චර අවස්ථාතියනවද ඒවගේ අවස්ථා ම වර්තාමා උනත් එෙ තයි. හෝ දුවම්තියෙන බුදුගුණ සිහිපත් කරන කෙනට මෙිලෝ ආරක්ෂාව සැලසෙනවා මයි.වාහග්‍යතු අපේ දේශනාකරවනයදවරුණ බයන්වා චම්බිතත්තවා ලෝබහන්සෝ නහෙස්සති. වනාරණකවේවා ගල්ලනකවේවා වෙනයම් පාලු තැනකවේවා සොහොම් පිටියක වේවා බයකෝ ඇතිගැනීමක්කෝ. ඇතිවුණොත් මමේම තස්මින් සමේ අනුසර යාත ඒවෙල්ලාි මංගන සිහි කරන්න. බය ැතිවනවා මහන ඒමයි දේශනාකට. එනිසාවරන්න මෙලොට කාන්තය රැකවරන්නේ සැලසනෙනවා ඕන පළල ගැනවනේ වරන මෙලව සැීම ලැමුණොත්තම අපට පරළුවක් ගැන අදහක්කත කරන්න බොළුවන්ගන්නේ. ඇස් පනපි ොහොම රැවරණයක් ලැබෙනනවනන් වරුන. පරලොවට කොහම රැකවරණයක් ලැබේවිද. පරලුවට ලැබෙන දැකවරන්නේ මෙතකෑැ කිය අද බෑවරුණන ඒ කාන්තය සුගති යන කිසිම සකයක්නෑ භාගතුන්වාහසකෙන සිත පහදවාගනින්න නිමේශය මලොත් ය අපදින සුගති. දම දාරණ මටක ුඩලි දාව දකල දෙබ නෑ ගතු වාස. ඒමයි දෙ මේ 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 කාරණ අහෙනකොට. පහුගේ කාලය තුළ එකින් පහ්ගේ කැනෙමේ ඒය පෙරේ දනමෙයි දෙමේ අපි ඉපදිච්ෂ අපි ජීවිතේ ගේවපු කාලේදිහා පහෝ හෙටලා බලනකොට අවර්ජනය කරනකොට ලෝකේ විධාකාරයෙන් පීඩාව නෙල්ලූ නොස්ථා තිබෙනවානි සභාවධරමය විසින්නේ එතකොට. යම් යම් ක්‍රාකාරීන් මිනිසුන්ටෙරහිව කටයුතු කිරීමම් නිසා මේ වගේ විවිධාකාරයේ පීඩාවල් එල්ල වෙද්දිත් ඇත්තටම බුදුරජණන් වහන්සේගේ ගුණේ සිහිපත් කරල බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හිතේ මමාගෙන මේ බුදුරජාණන් වහන්සේ තමයි වැඩයින්නේ එකෙන හැඟී ඇති කරගෙන. එවැනි පීඩාවන්ගින් ගැටලුවලින් මරණයෙන් බේරුණු බොහෝ පිරි සට අපිජීවිත මුණගෙහිල්ල තිබෙනවා අන මදක්කෙනව මීතොටමුල්ලු කුුණුකන්ද නායන වෙලා විස්වාමි වහන්සේ. අවසාන වශයෙන් මුස්ලිම් පවුලත්ම ආරක්ෂා වඋුණස්සාාවෙන් වහන්ස බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස කුණුකන්ද නැවතුනා. ඒ ආපු කුණුකන්ද එතර නැවතුනේ කොහොම දෙ කියලා හිතාගන්නව අදැහැ ඒ මුස්ලිම් පවුල ඉන් පසුව සිහිපත් කලා නේ පපු බුදුරජණ වහන්සේ රැකගත්තා කියලා. අපිට මතකයි සුනාමියයාදී ලොකු ව්‍යසෙන වෙදාවේ. ඒ අවස්ථාවන් හහිදී බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ජීවිතය රැකවරණය පතාමය හතත්ත්වයින් අසරන වෙලා, දුවගෙන ගේපු මිනිසන්ට කොරම් ැකවරයක් ලැබුණාද කියලා. ඉති මේවා සිහිපත් කරෙනකොට අපට ඇත්තටම ගෞරවයක්ම ඇතිවෙන්නේ. බදුරජාණන්හන්සේකිර අප්‍රමාණ ශ්‍රද්ධාවක්ම ඇතිවෙන්නේ. සස ැ යම් කෙනෙක් ඇතැම්විට අපටත් ඒ ප්‍රශ්නාර්ථ විර නගල තිබෙන ුදුරජාණ වහන්සේ දැන් පිරිණිවන් පාල අවසානයි. දැන් ඉතින් උන්වහන්සේම කියල් තියෙනවා. ලෝකයේ නිශ්චිත කිසිවක් නොමැඇත සියලු දේවල්. අනිත්්‍යයි අනාත්මයිති නේ නිසා ඔන්නව වහන්සේ දැන් ලෝකින් නැහැ කියලා. ඇැබේ අතරතුර බෞද්ධය ස්වාමින් වහන්ස සහ. අප ඇතැම් වෙලාට බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවායකින් හැඟීම් ඇතිකරගෙනයිටයුතු කරන්නේ. ස්ොන්නසය ප්‍රතිඵලදායක කාරණාවත්. බුදුරජාණන් වහන්සේ ජීවමාන සං්ඥාවෙන් දැකීම් බෞද්ධියකුට කොතිෙක් වැදග දහෙම දකින්න පුළුවන්ද. ජීවමාන සංඥාව ඇතිකර ගත යුත්තක ක සේද ස්වාමන් වහස. පින්වත්වරන වටිනාාවම ප්‍රශ්නයක? ගසලං කත්තු කාමීන ජන්තුනා සාර්ගාහින නත්හි කෙත්තං අකෙත්තංවා පටිපත්තීව සාධකා ඔන්නවයි ප්‍රශ්නයට උත්තරි. ධහරම මේ පුරදු කරල පින්ටැස් කරගන්න බලාපොරොත්තුව වන සාරය හොයන නුවනැත්තාට මේක ක්ෂේත්‍රයයි මේක ක්ෂේත්‍රය නොවේ මේක සුදුස අවස්ථාවයි මේක සුදුසස්වස්ථාවනේ දැම් බුදුජාන් වස පිරිනිවන් වැඩලා දැන් බුදුජාස වැඩඉීම ඒෙමහිතාානන පටිපත්තීව සාධකා ප්‍රතිපදාවමයි වරුණ. සිත පහදවා ගැනීමමයිවරු ැදගත් වෙන්නේ වරු සුනාමිය ගැ කිව්වන්නේ මටේ වෙලව සිහිපත් වනන් අපගේ ගුරුදේ බෝත්ධතම පවත්වී වදාල මහා කම්මට්ඨානා චාර්ය. අපේ නාවේනේ හරියදම මහාස්වාමීන් වහන්සේත් ඔ සුනාමිට අහුනානිවරුණ තවස්වාමින් හල කිීපලක් එක්. ඒහි වෙලාවේ අපේ මහා ස්වාමීින් වහන්ේ සෙස ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ ගලා බයවෙන්න පා බුදුරජාණන් වහන්සගේ ගුණ සීකරන්න සීකරන්න කියලා බුදුගුණ සී කලා. හි කරනොට මේ වාහානයේ පිටිං එක්තර තැනකට සේෙන්දන ස්වාමින්න් වහසල බෑලලා ඉවත් වුණ. ජීවිතය බේරුුණා. පරුණ එමි මේ අත දුෘස්්ථාන්තයක්. ඉතින් බුදුරජාණන් වහසේ ගුණේ සිහි කරන්නේ කෞදදයා සිංහල කෙනෙක් දයාද දෙමලෙනක්දයා මුස්ලිම් කෙනෙක් දාලන හැම කෙනටම රැකවරණය ලැබෙනන සිහි කරලා බලන්න තැම වරු ැහුවනිදැ භාගතුනාසේ ජීවමාන සංඥාව උපදවාගෙන අපි මේ කරන දේ. චරදුරට අර්ථසාදකයිද කියලා මවයි තාම කටෙන් එක කියන්නම් මරුණ අපේ බුදුරජාණන් වහසගේ සාාසන හිටිය වසබ කියලා මහරහතන් වහසේනවා. ඒ රහතන් වහන්සේ බුද්ධ සූන්‍ය කාලයක බුදුවරු නැතිකාලේ. බුද්ධ සූ්‍ය කල්පයක තාපසේ ශිෂ්‍යවරහිටිය දාහතරදහක්වරුණ. ඉතින්මත් තාපසතුමා තමන්ගේ ශිෂ්‍යවලු දාහතරදක් තමන්ට වන්දිනවා. අහංකෝදානීමෙහි තාපසේ සගගත ගරු කතුමට ගරුකාරනව සත්කාර කරන. හැබැයි මයාපන පූජේ තබ්බවන උපලබ්බති මට මඳන්න කෙනෙක් නෑනි. මෙන හිතනොමත් සත්පුරුසයයාගේ හැටි බලන්න. අන්නයගේ සත්කාරීදිරයේ උදම්වෙන් නනෑවරුණ. මත් වඳින්න කෙනක්ොයා ගනුනි කලා අභිඥාාවෙන් බලනොට පේනම ඇත සංසාරේ, බුදුරජාණන් වහන්සේලාගේ චෛත්‍යයකට පූජා කරනවා.ම සංඥා වරගෙන මේ තාපසතුමයින් හිමාලේ සමග්ග පර්වතය, සමීපයෙන් ගලාගෙන යනොවරුණ අමරික කියලා ගංගාාවක්. මෙෙම ගංගාවට ගහිල්ල අභිඥාාවෙන් සුදෝසුදු වැලිතලාමේ වැලි චෛතයක් මතු කලා. විසාහල වැලි චෛත්‍යයක් ප්‍රත්තරම් පාට පේනවිද අධි්ඨාන කලා හැම දෑසනකම සුපිපිසුවන්ද වනමල් තුන්දාහගෙන් පෝජ කලා. ඒ චෛතය ඇතුළේ ධාතුගර්භයක් තිබුණද නෑ. ඒ චෛත්‍යස්ථාන ඇතුළේ චෛතයක දෙමියවතු සියලු අංගෝපාග තිබුණද ඒ මුකුදනෙ වැලි ගොඩක් විතරයි ඒ කාලෙේ බදුරජාණන් වන්ස වැඩහිටියද ඒත්නෑ අමාධර්ම එක හතර පදගාතාවක් ැහුණද ඒත්න. වරුණ හෙනනම් අර අ ීතයෙන් ගත සංඥාවක්්‍යෙක් මිතාපසතුමා අභිඥ්ඥාලා බිතාපසතුමමේ පූජා කරන්නේ. අවසානය වරුණ මෙතාපසතුමා මේ පින නිසා! මේ පින නිසා ලැබූ රැකවරණය කොච්චරද කියයනවනං. එදයින් පසය දුගතියගේ නෑවරුුණ. කිස්සිම තැනක අයි දුගතේ වැටනෙ නෑ ඒ කාන්ත වසයෙන්ම. සතානන් තීනිෙක් හත්තුම්, චක්කවත්තේ අහෝ සහන් කියෙනවා තුන් සිය බතාවක් චක්‍රවත්ති රජකම ලැබුව. වරු හිතාගන්න දැන් අපි වඳින්නේ බුදුරජාණන් වහසගේ ජීවමාන? අධිෂ්ඨාන බලය මවීගිය බුද්ධරූපයේ ඇතුළේ ධාතුන් වසල වැඩයින් රුවන්වලි මහා සයට මෙතුමා බන්ධනා කලේ පොලින චේතියකට. එහනම්වරුන් අපේ සද්ධව යිනේද මෙතන වැදගත්තුවෙන්න. ජීවමාන සංඥාව අපඩු පදවාගන්න පුළුවන්. සැබවින්ම අබෑට පියල්ලක ධාතුන් වහසෙනමක් වැඩයින්නකම්. තති පත්ති ශාසනය පරි්‍යාප්ති සාසනය ප්‍රතිවිහෙද ශාසනය මේ ශසනය නතුරදදාන් වෙලා නෑනි තාම තියෙනවන්නේ ධාතුන් වහසල වැඩඉීම ධාතු පර නිර්වණ තාම සිද්ධ වනේන හනම්. ඒි බැරිමේජවමාන සංඥයවපදවා ගන්න ආනන්ද මහරහතන් වහන්සේ භාග්‍යතුනාසේ පිරිනිවන් වැඩියට පස්සෙේ පුරාහතලිස් අවුරුද්දක් එක දිගටම අරකරපු වත්මිලිවෙෙත් ඒයාආකාරයෙන්ම සිද්ධ කලාවරුණ. ඒ ආකාරයම සිද්ධ කලා එහනම් වරුණු කොතන දඩ වෙලාතයෙන්නේෙ. අපි ශ්‍රදධාවතාමාඩුයි. සැබවින්ම ශ්‍රද්ධහදිවුණු කරන අපි භමනාවගෙන කතාකනුව තමයි වරුණ. අපි ගම්බීර ධර්මගතාවන්න අහනුව තම ඒ සමස්තේ යා දෙන්නේ. එව වැඩෙන්න්නේ. සිතේ පැහැදීමම් ඇතිවෙන පමණට මයි. ශ්‍රද්ධාව පමණ යම් පමණකටද එ පමණකට එ අඩ සමාධිය ඥානය නුවන්න ගුණධරම ප්‍රීතිය මෙව පහළ වෙනවා. එනිසා මංම වඳන්නේ මම පුදන්නේ ඔබ වන්දනා කරන්න ඔබ පෝජා කරන්නේ. ඒ භාං්‍යතුන්හසෙන මේ කාලී බුදුරජාණන් වවා සිගේ බුද්ධෝොත් පාදයයි ෞතම බුදුරජාණන් වහන්සගේ ශාසනයම පතින්නේ. පිරිසු දුප සම්පධාව තාමතියෙනවා. සීල සමාධී ප්‍රඥාව තාමතයනවරන බෝධිපක්ෂික ධර්මික තාමෙෙනවා මො දෝරඩ වෙලාලතිී. ගේඒ භාග්‍යතුන් වස ගැන එහෙම හිතන්න අර පුලින්න සෑයට පූජාකට ඒ උතුන් වහන්සේ අපේ භාග්‍යතුන් වහසගේ කාලේ. ඉර්දිමත් ආශ්චරයමත් ජීවිතයක් ලබමින් පිරිනිවන් වැඩියේ මීතිහාසේ සහිපත්ඇල්ලදීලා. එනං එදා වැලි සෑගට පිදූ ඒ උතුමන්වාන්සේ මෙදා ලෝතුරු සැනසීම ලැබ නම්. බුදුරජාණන් වහන්සක ශස්සන අපිට පුළුවන්නේවරුණ. ගමක් ගානි චෛත්‍යස්ථාන තියෙනවන්නේ ධාතුන් වවාසලා වැඩ ඉන්නවනි බෝධීන්වාසල වැඩයිඉන්න මුන්න තරම් පුදදුම පුුණ්්‍ය භූමයක්ක්. ොතර දම ආචරීමමත් අවස්ථාවක්ද. සාමානයෙන්වරු මේ ලෝකෙ ජීවත් වෙදි කොයි කාලෙත් ලෙඩ දුක්ේ එනවා අයුදබිය එනම ජලගලි මෙනිවනනාය මෙව මුහුදු ගොඩ ගලනවා ලෝක යාතරාව හොමයි කවද. පින්වන්ත මිනිසු පහල වෙන කාල් මෙිව ටිකක් අඩුවෙනවාවරු. දර්ගා මිනිුඉන්න කාලි හැයි සමස්තේ ැලුවත් කවදත් ජාතිදුක තියෙනවා ජරාදුක විවාදි දුක මරණ දුක. මෙම තියෙනවා. ඉති මෙිව මැදින් තමයි ලෝකට බදුරජාණන් සල පහලවෙන්නේ. මෙදු කවබෝධ කරන්න දුක හේතුව නැති කරන්න. ඉතින් අපින් මේ සාමාන්‍ය ජීවිතයක එන්න කරදර බාධක හමේ ස්‍රදධාවන තිකරගන්නවනම්. එහනම් අඩුවතියන්නේ අපේනි එනිසා අපි දක්ෂ වෙන්වුවනිවරුණ ශ්‍රද්ධාවම දෙවුණු කල්ලා බදුරජාණන්හන්සක සිරිපාස වෙන සැනහෙන්න්න කිසි මාඩුවක්නේ. ඒ ම සාවාවි වහස. සොන්හස සමහාර අවස්ථාවල්ල අපි අහල තිබෙනවා බුදුගුණ තියෙන්නේ අහා ඉන්න. කියන්නනෙමයි වඩන්න කියලා අපතුර කොම ශවන් වන්ස බදු ගුණ වඩන බදුගුණ කියන කොටම සමහරන්ට හිතවා. මේ තින් බුදුරජාණන් වහන්සේ අපි ශස්ත්‍රෘන් වහසගේ ගුණයන් සිහිපත් කරන්නේ අවහන්සේ භගවාදී කොට ත්තු මේ ගුණයන් පිළිබඳ දේශනාවේදී අපූරුවට බොහොම හිත ඇද අන ආකාරයෙන් දේශනා කරන්නට යෙදුණ. ඉතින් මේ ගුණ පිඩන්නේ ොදකි අපට ඇත්තමස්වාමන් වහසේ එහෙම බුදුගුණ අපතුලින් වඩන්නට හැකියාවක් තිබෙනවාද එහෙ හැකියාව තිබෙන අපි කොහොමද කටයුත්තේ නිරතවන්න්නේ ස්වාමන්හස. පිංමත්වරුුණ බුදුරජාණන් වහන්සගේ ගුණ දේශනාකිරීමත්. බුදු ගුණේ පිළිබඳ අවබෝධය වැඩීමක්. බුදුරජාණන් වහන්සගේ ගුණය සාදර් සමාදර් සිතින් ඇසීමත් බුදුරජාණන් වහන්සේගේ. බදු ගුණේ පිළි දුං ාන පලල්බ වෙන. බුදුගුණ වඩනවා කියන්නේනිවරුණන බුදුරජාණන් වහන්සගේ ගුණේ ගැන. අපේ ඇති සවි්ඥානක බව. අවබෝධය ඒ දිියවුණු කරනම ඒ බුදුගුණ වඩනවා කියන්න දැන් අපි භාග්‍යවතු ස ගැන මහිතවා. සෝභගවා යිතිපි අරහන් ඒ භාග්‍යතුන් නාසි මෙන්න මේ ආකාරයෙන් අරහන් අම්වනසේක මෙන්න මේ කරුණුවලින්. මන් වදකරුණු ්‍රරාග කෙලෙස් දුරු කළලා. නසෝ රජති කාමේ සු බුදුරජාන් වහස කාමයන් ගැ ඇලින්න්නේනෑ. ගේම භාග්‍යවත් බුදුරජාණන් වහසේ මසාචසෝ නබනති කවදාවත් මසාකතා කලී නෑ සත්‍යමයි කතා කලේ එවගේ මේ භාග්‍යත් බුදුරජාණන් වස නසෝ අදින්නං ආදඇති නුදුන්දේ ගත්තේ නෑ. ඉති මෙන්නම මේ විදිහයට බුදුරජාණන් වහන්සේගේ ජීවිති අසිරිමත් ගුණ. සියලු කෙලසුන් ප්‍රාණය කලා කියනෙකනො එක කියවෙෙන්නේ ආනඒව නැවත්ත නැවත හිතනවා මෙනි කර නමෙ කන්නකොටවරුුණ අපේ ජීවිතත් කෙලසුන්ගෙන් ටිකෙටක ඇත්වෙෙන්න්නද. ඒ ශාස්ටෘන් වහසගේ ගුණය සිහිකරණකට මා සරණගේ බුදුරජාණන් වහසි කාමියන්ගේ ඇලුනනෑ කමදාවත් අසත්්‍යයක් කතහ කලේ නෑ නොදුන් දෙයක් ගත්තේනෑ අහිංසක ජීවිතයක් එහෙත් ලො ඇති ඉහල මහුභව සම්පන ජීවිතය ගත කලා. කාටත් සමානවකරුණාවෙන් සැලකුවා ගැටෙනය සමඟ ගැටනිනෑ ජාතිකුල මලබෙහිද සැලකුේනෑ හැම කෙනාට අනුකම්පාාවෙන් පිහිටවුනා හිතිං අප හිත නිමෙන් නැද්. ඇතුර අපේහිතේ රාගේ අඩුවෙන නැද්ද දේශය අඩුවෙන්ෙන නැද්? කෙ සඩුවවෙන්න ඇද වරුණු අඩුුවෙනවා. අන්්‍යතකොට මේ බුදුගුණේ වැඩෙනවාක කියන්නේ අපේ ජීවිත වලින්. ඒ බුදුරජාණන් වහන්සේ ලබාදුන් සරණ මතුවෙලා පේනවා අපිටම. අපි සරනක් ලැබවා. භාග්‍යතුන් වස බලාපොරොත්තුූන්නේ? බුදුරජාණන් වහසේ පෙන්වා වදාළ විමුක්තිමාවතේ ශ්‍රාවකයෝ ගමන් කරනවා දකින්න. ශ්‍රාවකයෝ ගමන් කරනවා දකළ සැනහෙන්න්න. බුදුරජාණන් වහන්සේ ඒසාසිරිමත් ශෂ්ටෝුවරේ. එනිසාරන බුදුගුණ සිහිරනකොට කෙලෙසුන් ප්‍රහණය වෙනවා. ධම්ම සෝත සමාපන්න්න යා ධර්මේනමැති සාන්ත සැඩ පහට ඇතුන්ව වෙනවා. එමගින් නිර්වාානෙමද සාගරය කලා ගමන් කරනවා. එතකොටේ ධර්මේන මැති සැඩ පහට ඇතුල්වෙල බුද්ධනසති වන්නේ මහනාම ශක්ක්‍ය හනවා ස්වාමීනි නම් විහරනෙකින් අප වාසක කළ යුතුද බුදුරජාණන් වසගේ ්‍රාවකව ලෙස මහනාම මහනාම ඔබ තහාගතන්ගනු සැරයාස් තත්හාගත බදුරජාණන් හස සිහි කරන්න සිහිකරන සිහිකරන වාරයට. ඔබට ධම්ම පීටය. ලැබෙනවා ලබති අදදවේදම්, ලබති දම්ුවූපනිසාම් පාමජ්්‍යං, ඔරු නිහෙම දේශනා කරන්න කියන්න ගෙොත් පුදුමයේ බුදුගුණ. අනන්තයියේ බදුගුණ කියල තමයි කියන්නවෙන්නේ. ඒ ඒ වසවිනාසර ඇත්තටම සතු ටක්කිතේ ඇතිවෙන්නේ මේ බදුගුණ පිළිබඳව ඔබහන්සික අනශාසනාව ඇහෙනකොට ඇත්තටම. අපේ බෞද්ධයෝය කියලා ලොකු උද්දාමයක් හිතේ ඇතිවිෙනවා මේ මේ ගෞරව මුස්සර වුණු උද්දාාමයක් ස්වාමිහසේ තුළින් අපි මේ පිබිදිලා අනේ බුදුදහමට ඉක්මන්ට ආයුති අපි මෙතෙක්කල් බුදුදහ මේ සෙවනත් වදදි ට නැහනේදකෙන හැගීමකු ඇැමලාවට ඇති වෙනවා ඒතරමටම මේ පුදදුජණන්ේ ගෙන ගුණන් තුවදදි මතුවවෙදදි හිත ලොක සැස අදර ස්වාමින්හස. ී පු පසලස්වක පහය නිස්වාමිනාහන්ස ඉතිමේ පුර පසලසොක පොහොයේ හරි විශේෂක්තයක් තිබුණා අපිට මේ ශ්‍රීපාදස්ථානී වඳන්නට ආරම්බවන්නු දවස්තමයි යේෙදන්නේ. ජන් වහන්සේගේ බුද්ධ පරණර්රවායෙන් පස්සේ අනේ බුදුජණ වහන්සේ කොහොමද අපි දකින්නේ කිය කාණේ මිනිසුග්‍ය සිත්තුල තිබෙන්න්නට ඇති. බුද්ධ ප්‍රතිමා මුල් කා යේද බුදුජ වහන්සේ පිරිනිවන් පෑ ල් කායේේදී දකින්නට ලැබුණ නහැන සවමහන්ස. එහෙම අවස්ථාවක ැ සිරිපතුල දැව සාංචි ොරංවලහෙම. අප දකින්නට පුළුවන් සිපතුල බුද්ධ ප්‍රතිමා වහන්සේ ත් කලියෙන් නිර්මාණය වුණන අවස්ථාවන්. அනි සහසුමා කැමැති දැනගන්න සම්බුතුරජාණන් වහන්සේගේ පාකමල් යුක්மே පිළිබඳව බුදුපපியயும் පිළිබந்துවත්ම වහන්සේගෙන් දැනගන්නට කැමති මොකද දැන්ම. වන්ද ශ්‍රීපාද වන්දනා වැන ිමත්තික් අපි බෞද්ධ ලොකු කැමැත්තකෙන් වුවමනාවකින්නේ සඳහා වදනාවට එකතු වෙනවා. අපි පැරන්නෝ තමන්ගේ තියෙන සියලු දේවල් අතහැරලයි මේ ශ්‍රීපාවන්දනාව එදින්නට එදාකාලියේ යොමු නේතින් මේ තුළින් අපිට හැඟෙනවා ඔවුන්තුළ බුදුරජණ වහන්සේ කිරහි අප පිරිමිත ගුණයක් මතුවෙලා තියෙනට ඇති සියලු දවල් අතහැරලලා. අනේම බුදුරජණ වහන්සගේ පාකමල්ලුක්ේ වැඳගන්නට යනීම. මගේ ජීවිත, භාහග්්‍යයක් කියලෙහිතන්නට තරම් අවබහන්සේගින්. නනි බදුරජාණන්හන්සේගේ පාපියුම් පිල්බඳව දැන ගැට කැමතිස්වමන්හස බුදුහුණේ ස්මතු වනා කාරීීම. පරුණ හල තියවනේද යශෝධරා උත්තමාාවියගේ සිංහනාදය. චක්කවාරංකීත රත්ත සුපාදෝ ලක්හන මන්ඩීත ආයත පන්හි. හල තියෙනවනේ ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් ඒ තරමින් ලස්සනයි. බදුරජාණන්හසගේ සිරිපාපියුම් ලුම්බිණී සාල වනෝධ්‍යානේ මහපොළව පිහිටවලකොට පිළිගත්දේ රත්පියුම් පිපිලා. ඒ සිරිපාපියුම් ඉස්පර්ස වනේ අසිත්ත කාලදේවල් තාපතුමාගේ නලල් තලයි මි පුංචි කාල ඉපදිච්ච දවසේ. ඒ සිරිපාපියුම් ඉස්පර්ස කළේ සුද්හෝදන මහරතුමා ඉපදිච්ච දවසේ නලල් තලය තියාගත් තබන්දනා කළ. යශෝධරාවගේ නැතුවගෙන් ගලාගේ කඳුළු ධාරාවලින් සේදුනේ සිරිපතුල්. වගේ මේ සිරිපතුල් තැබූ තැබෝදිසාාවට ලැබිච්ච සැනසිීම මෙතකයි කියන්න බේ සිරිපතුලෙ තියෙන මංගල ලක්ෂණ එකසිආටක් මංගල ලක්ෂණයන්ගෙන්ගේ ලපිහලතියෙනවනේ වරුණු එහෙම කිව්වටේ සිරිපතුලේ නැති අසිරක් නෑ අන්නෙ මොභහිතන් ඒ සිරිපතුලේ නැති අසිරියක්ක් නෑ.තු බුදුරජාණන්හසගේ සිරිපතුල් වල තියන ඒ ආස්්චරයමත් පින් ලකුණවලින් කියන්නවරුණ අනන්ත සංසාර ගමනි මේ මේ පාරමි ධමපුර ලයිමේ ලෝකට පහල වෙන්න කිය. ඒ බුදුරජාණන් වහන්සේ ඒ සිරිපතුල් ඒ තුන් සිරිපතු ලගින් දීමියලෝකට වැඩම කලා. ඒ සිරිපතුල් පිහිටුවලලා බ්‍රක්්මලෝකට වැඩම කලා, ඒ සිරිපතුල් පිහිටවලා අපේ ශ්‍රී ලංකා ධරණීතලයට වැඩම කලා. ඒ සිරිපතුල් මේශ්‍රී ලංකා ධරණීතලයේ ශිහරය සේ සැලකී යුතු. එෙමනැත්තාම් කොටුන්න්න නෑමනැත්තන් හිස එමනතන් සීර් සේෂේ සැලක යුතු සමන්තකෝට මස්තකේ අදත් ඉන්ද්‍රනීල මානික්්‍යමය. එමැනික් ගලක් මත රැස්වයදුවමින්. බදුරජාන්හසේ වැඩඉන්න හාසාමානු වැඩඉන්නවා. ඉතිං වරුුණ ඒ සිරිපතුල් වන්දනා කරන්න ඒදාමෙදාතුර. අපේ මිනිස්සු ජීවිතය අතහැර ලගේ ඒ බුදු බල ෝවන්ගේ හදබත්වලට දැනිච්ච නිසා. වර්ණට මතකයි නේද මහහා හත්තු වූ. මේ බුද්ධවාාසනය සීලු ධතාංගය නාරක්ෂාකරු මහාකාශ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ආධානය කරන්නේ ශදේහ ආධානය කරන්න සමීපයේදි. ඇවිල්ල අධිෂ්ඨාන කළා මේ සිරිපතුල් මේ චිතකේ පලාගෙන ැවෙල මගේ මස්තකයේ පිහිටාවා කියලා. ඒ අධිෂ්ඨානයයක්ත් සමගේ සිරිපාපියුම් ඇබල මහාකාශප මහරාතන් වහන්සගේ නලල් තලයේ පිහිටියා. ඔන්න මොනතර සිරිමද. ඉති නේවගේ බුදුජාණන් වහන්ේ නමගගේ සිරිපතුල දත් මහපොල ීනවර. හෝ ැන්වල පටවල ැබට සිරිපාපියුම් සටහන් පිහටු පවස්ථා හතරක් ාගැනතමයියහන්නලබෙන්නේ නමුත්වරන කොච්චරහෙම පිහිටවල මිනිසුට අනුගා කරන්න නැද. කවරුවර් කෙනෙ ගල්ලීමක්ල ොත්ස්වාමී අප පිහිට වෙන්න අප වෙනුව මේ සිරිපාපියම් පිහිටවන්න කියලා පිහිටුවනවාවරු. එක හරි අසිරි මත්බුදු කරුණා මෙතකයි කියන්නබෑ. එනිසාඒ ශ්‍රීපාපියුම් වන්දනා කරන්න. ඔබ ඔ මේ පාවර දිගු කරලා ඒ කාවන්ති ගමන් කරන මේ කාලේනි කොච්චනමටනවද පින්ටැස් කරගන්න පියවරෙන් පියවර බුදුගුණසේ කරන්න. ඒ භාග්‍ය උතුන්සේ අපට වීරිය පාරමිතාව පුරන්න ප්‍රඥා පාර්මිතා පුරාගන්න අවස්ථාවක් මේ සලසා දුන්නේ ශ්‍රද්ධාවෙන් මේ ගමන ගිල් ලනකුට දස පාරමිතාවන්ම සම්පූර්ණුවෙන් අපි මිනිසුන්ගේ. එතකට මහාරහත් භාවය කවදහෝදෝසක ලැබෙනවා එනිසාවරුණ ඒ සිරිපාපියුම් වන්දනා කළ මෙන්න මෙම හිතන්න ඕනිවරණු කොමද යලි නොවැරෙන්න්නට දෑස වැසෙනදා සම්බුදුරුව මගේ නෙතග මැවේවා කවුරුණුසිටියත් මියදන මොහොතේ බුදුසිරිපාමුල සිත පිහිටාවා. මෙන්න මෙහමැනය කරන්නවනිවරණ. සැපවින්ම පුුදුරජාණන් වහන්සේ කෙරෙේ ඇතිමේ ගෞරවේම ඔබහන්සේ වැඩිදිියවුණ කරන්න අප සිත්තුව. මඳන්න අද මේ වැඩසටහන්න ශ්‍රෝණයක් කරන. සිත්නේ තසපෝතුළ මෙත්හැගුමින් මේ බනාහන්න හැමදිනාගේ හිතේ බදුරජාණන් වහන්සේ මේ වනවිට මැවී අවසානයි. බුදුරජණන් වහන්සේ කෙරේ තිබෙන ගෞරවේ වැඩිවී ඔවුනට බුදුරජණන් වහන්සේ පෙල් පදව නැවත නැවත සිහි කරන්නට දුුණ වඩන්නට මේ හොඳ මනසිකාරයක් බොඩ පත් කරගන්නට, හැකි දේශනාවක් සාකච්චාවක් වනවාය කියෙන කිසිදු සැකයක් නෑ. සවහසාපට අද වැඩසටහන නිමාවට පත් කරන්නට කාලවෙලා වෙලා වෙිලා තිබෙන තවයි කාරණාවක්, ඒත් බුදුුවරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත්කිරන ආස්ථාවක් මනිසාමාකෙටයෙන් හෝ දැනගන්නට කැමති. සහන්ස බුදුරජාණන් වහන්සගේ දෙතිස් මහා පුරු ලක්ෂණ පිළිබඳ මේ වා පිළි මඳව මේ බුදුජණන් වහන්සේගේ උතුම් බූ ශ්‍රී පාදයන් පිළිබඳව. ඒවාගේම දෙතිස්ම පුරු ලක්ෂණ පිළිබඳවට වෙනවෙන දේශ ඉදිරිීදෝ ොහන්සකගේ දෙැගන්නට හැකියාවක් ලැබේවි. සොන්ස බුදුජණ වහන්සගේ දෙතිස්මහා පුරස් ලක්ෂණ උන්වහන්සේ තුළ පැවති ඒද කියන ප්‍රශ්නාර්ථය. ඒවා හදාගත් දේවල්ෙ එකල එක්ලම මහාචර්රවයකුත් පහුගේ දවසක සිහි පපත් කල බනා. සොයින්නනස මට මතක්කනවාරම පොක්කරසාති ්‍රහ්මණය. බටමනාවක යව් ඒද වාමන්හස බදුජාන්හන්සගේ මේ පුුස් ලක්ෂණ පිබඳව බලන්නට ඒ තරම්ම බදුජණ වහන්සගේ පුරු ස්ක්ෂණ පිළිබඳ ගෙන් පුඩුසලක්ෂණ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන්කම අපේ හිතේ මහා ගෞරවයක් ඇති කරනවා වගේ. ඇතමන් මේ සැකයකට හෙමුණනැත්තම් ප්‍රශ්ාර්ථයක් යොමු කරලා මෙ හදාගත්තු මනක්කල්පිත අදහස්්‍යයයි කියලා අඳුන්ු ව අවස්ථා තිබෙන අතර තුලෙස් ඇතැම්විට. බදුජාණන් වහන්සේ හා සමානවූ මට ්‍යම්යම් පුරු ලක්ෂණ තිබෙනවා අය කර සිහිත් කරන අවස්ථ තත් සමාජද නො සුින සොපිතයේ පිබඳවත් කටීන් හෝ පහතරව දෙන්නක ස්වාමනාහස. පින්වත්වරුණ භාග්‍යමත් බුදුරජාණන් වහන්සේගේ ආශචරමත් ශ්‍රී ශඩීරය පිළිබඳව වූ සෙසු පුද්ගලයාට නොපිහිටන පින් ලකුණවලට තම මහාපුරුස ලක්ෂණය කළ කියන්නේ. පින්වන්ත අයට, ම පුරස ක්ෂ පීටනවා වරුණද අපිත්තුන් මේේලෝකෙ මිනිස්සු බැලවාහම සමාර්කෙනනෙක් කියින්වන්නේ බොහෝම ලස්සනයි සමාර්ගනෙ කවලස්සනයි හැබයි ඒ සම්ම මේ තියන කොට ස්ටස් දෙකමන තියෙන්නේ නමුත්ති ලස්සන වනේ හේතුවක් නිසායා පෙර සංසාරි මෙත් වැඩවා දන්ඳුන්න එනිසායි ග්‍රූපය ලස්සනව වෙන ප්‍රභාසරයවා. අපිමි දකිනදේ ඉතින් වරු සාරසංගේ කල්පලක්ෂයක් දන්දීපු කෙනකුෙකු රූපය ප්‍රත්තරම්පාටවා කෙන කහන්න දෙයක්ද. වරුණ සත්‍ය කතාකලොත් තමයි මේ කටහන්න මීලි වෙන සංසාරි. සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් සත්‍ය පාර්මිතා පුරපු කෙනකුගේ ඒ සිරි මෝමඩලින් පිටවෙන නාදේ අෂ්ඨාංන් සමන්නඇත ඇගෙන පුදුම සාගතනෑ මේ හේතු පල දහම දන්නවනං. කර්ම පල දහම දන්නවනම්. කමුදාවත් ඒ මහාපුරුස ලක්ෂණ, බුදුරජාණන් වහන්සික ශ්‍රී ශීරයේ තිබුණ නෑකිල සැකයක් ඇතිවෙෙන නෑ. එහෙම සැකයක් උපදිනවනං ඒ ඇත්තා අසරෙනයි. න්ධහන ච් පටක කිය න යෙන්නේ. ඒ අත් ම් ැරිල්ල ල් ගම විච් සර ේර හෝ ම ෝග ල බුදු කෙනකුට කියලා. ඒමගේ අය ගැන අපි හොම පේක්ෂාාවෙන් පසුවන අතර අපේ ශ්‍රද්ධාවටකිසිම තර්ජයක් ඒ प्र්‍රකාවලින් ඇතිග හොඳන ඒෙම කෙනෙක් කියනවන හිතන්න යාසරණ යා ටික ලෙටරන තමන්ගේ අම ගන සකරනවා මේ මගේ අම්මදෝ කියලා මෙමගේ තාත්තද කියල එමදමයි සකේතිවෙන් වරුණ ඒමගේමවරුණ මෙතද කියන්න ඕෝනි ඒ බදුරජාණන් වහන්සේගේ ආස් චරය මරූපය ඒආස් චරිමතරූපය පින් ලකුණු ගැන සූත්‍ර පිටගේත් විනය පිටගේත් අभිධර්ම පිටගේත් අර්ථගතා ටයකා සහිත සමස්ත පාලි साහිත්‍යයම විධා කාරයෙන් දේශනා කන ඒවා වර්ණනා නෙමි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශටීරයේ. ඇති ඒ ආශ්චරිමත් භාාවය ගැෙන වර්ණනා කරන්න කාටවත් බෑවරුණ. දිස්සමානෝපි තවස්ස රූපකායෝ අචින්තයෝ. පෙනෙන රූපයත් අචින්තේ ය හිතාක්. නිම කරන්න බැරියේ ගුණය. ඉතිං වරුණ. බුදුරජාණන් වහන්සගේ ඒරූපේ තරමින් ලස්සන අය ගැන සිත්ත පහදවාගන්න. වෙේ සකේට භාජනය වන දේල් ගැන. අඩුම රමින් සන් මාත්‍රයක් යොම කරන්න පා ඔබ බදුරාන්මාහන්සගේ ගුණේ ගැන සහිකරකර ඉන්න බලාවක වරුණ. ජීවි තක්ෂයට පත්වන ඒක තමයි ඔබේ වටිනාම ජීවිත වටිනාම නිමේෂේ. අපි උපත සීරනය දවරුණන වටිනාම නිේශයක් කියලා. ඒවගේම බුදුගුණ සිහිකරන වෙලාවක මළොත් මංවරුණ කෙටියෙන් වචනයක් කියන්න. ඒ කාලෙේ බුදුරජාණන් වහන්සේ නමකට ධානයක් පූජා කරපු. එක්තරා තාපසේ ඒ ධානී ගැන සිහිකරකර ඉන්න වෙලාවේ වරුණ මහාවාතෝ බෘට්තහිපා මහාසුළඟ කැවිල්ලා. මුළ වනේම කම්පාවෙලා මහා වැසක් ඇවිල්ලා. අසනීච පලී තදා කකුුණ ුපපුරන්න පට ගත්තා. තතෝම අසනි පාතෝ මත්තකේ නිපති තදා. සොහන් නිසින්නකෝ සන්තෝ තත්ත කාලං කතෝහඟුන්නවරුණු වටි නාම කතාාවක්ම කියන්නේ හැම කෙනාම් හොඳටහගෙනඉන්න. ඒ වෙලාමේ හපු අකුණනක් බුදුගුණ සහිකරකරන්න වෙෙලාවෙවිමේ දාන පූජා කල තාපසතුමා තමන්ගේ ආරාමේයට ගේල්ල දානීගෙන සහිකරකරන්න වෙලාවක අකුණක් ඇැිෙන ඔළු වැදන වරුන. නිසින්නකෝ හිටගෙනම මැරුණ. පං්ඥකම් මේන සයුත්වෝ තුසිතන් උපා්ඥහන් ඒරහතන්වාස දේශ කරන ඒ පින් බලේමන්ගේඒ මහතින් පස තුෂතදිවෙලෝකයි පදන්නේේ කලේවරම්ේ පති තන්දේමලෝකේ රාමහ මලකද බිමට බරන දිවිවලෝක පපදනාට පස්සේ. වර්ණ දැන්මගේ කාලයක මහස සංගරත්න්නේයට ධානයක් පෝජ කල යනකැෙනකුට මෙහම නොත්ක්හමොදස් කියයි. බදුරජාණන් වහසේ ධානයක් පෝජකර පවෙලයි බුදු ගුණ සිකරන වෙලා හෙන පාත්තලේ පුදගල මරන්නේ. වරන ්‍රද්ධාව හැටිමේ පමයි කියන්නම එනිසා. මේ බුදුරජාණන් හන්සගේ සාසනයේ පලයක් කරගන්න පා ජීවි තඇත්වෙන පුචිපුංච සිදුවෙන් පිරිමසාගන්න. එනිසාවරු අපි අපේ මේ ජීවිතර ලැබිත වටිනා මාශිරවාදය කොට සලකන්නම සාසනේ භාග්‍යයවතුන්ාසේ මො විදිර ජීවිත නැතිවුණොත්කමත්න. එනි සැකයක් නෑ ඒ කාන්තේ භාග වනස රහං ප්‍රන්කදක්වගේ බල බලලා මේ මහපොේ වැඩ හිටිය දෙවි මිනිසුන්නසීමිතලනෙේ සිරිපාපියෝ මගේේ සැසුන පබටත්තේ ැසීම ඒ කාන්තෙන් ැබෙනවා මහොතත් ලැබදතිෙන්නේෙ ඔබහැම දෙෙනම අනන්ත බුදුගුණ සත්‍යයාානු භාවයෙන්. ස්වපත්වෙත්වා කෙළම මාශිරවාද කරනවා. ඳඒ ෞරවනී ආශිර්වාදයත් සමගින් අපි අද දවසේද ඉරිතා සිත්නෙ අසපුුවෙන් සමගන්නට සෝදානම් වෙන්නේ බුදුගුණ පිළිබඳව අප්‍රමාණ හැඟීමක් ගෞරවයක් ඇති වෙන දේශනාවක් ධර්මසාකච්ඡාවක් නිමාවට පත් කරමින් අද ඉරිදා සිතනෙත් අසපුූ ඔබට බුදුගුණ මනසිකාරයේය දෙන්නට භාවනාවේ යෙ දෙන්නට ඉදිරි විනාඩි කේපය තුළ අප ඔබට ආරාධනා කරනයි සදායොම වන්නට ඒ උතුම් දහම්මග බුදුගුණ අපට අසීමිත ලෙස මතුවන්නට පහ

ජනියවන්දනය බලංගොඩ රාදස්වාමන් හන්ස අබහන්සේට නිදුක් නීරෝගී ධීර්කා විශෂ වේවා කියල පාර්ථන කරනවා තුබූ ධර්මාව බෝධය පිණිස මේ කුसाල් පාර්මි ධර්මයක් වේවායිකයා ප්‍රාර්ථනා කරම න අද වැඩසටානින් අපි සමගන්නටයි සුතා නම් අනන්නේ සාධ සාධ සාද මන ොදම න පංවත් වරනටත් නෙත ෙම් කාරය ම්ඩල හැම දෙ නාටමත් අති බෝජනය මහා සංගරත්න තුරෝ හැම දෙ ත්ම මේ ස බනකත්හාාව නිවන් පිණිසම වේවාසා සාසාහතු එස නම් පින්වතන අප ලාබන සතියේ ඉරිදාාසිත් න තසපු එෙන් වලෙසින්ම, උතුම් බූ බුදුරජණ වහන්සගේ ගුණියන් වගේම ධර්මය ගුණියන් වගේම මහා සංගරුවනකිරයක් ප්‍රමාණ ගෞරවයක් ඇතිවන මේ උතුම් තෙරුවන් සරණගේ ශ්‍රාවකයන්ට වැදගත්තු නැවත වටිනාදේශනාවකින් වටිනා සාකච්ඡාවකින් හමුුවම හැවදිෙනටම තෙරුවන් සරණයි.